අයිබෝන් සුබසන්ධ්‍යාවක් හිතවතුනි. අපට අදත් අවස්ථාව තිබෙනවා ඔබේ ආදරණීය වැඩසටහන හද ගැස්ම සමගින් වන්න. හෘද ස්පන්දනය නැත්තම් සාමාන්‍ය ජනතාවගේ හදවත ගැහෙන ස්වභාවයන් ඒක අපි වෙනත් දේශපාලනික වශයෙන් කියනවනම් මහජන අභිලාෂයන් ජනතාවගේ සිතුම් පැතුම් අවබෝධ කරගන්න ඔබ දන්නවා. අපි කැමරාවත් තරම් ගමින් ගම යනවා. ගමින් ගම යනකොට අපිට හමු වෙනවා ධීවරයෝ, වතුකම්කරුවෝ, කර්මාන්ත ශාලාවල වැඩ කරන මිනිස්සු, ඒ වගේම ගොවි ජනපදවල වගා බිම්වල වැඩ කරන සාමාන්‍ය ගොවි ජනතාව, ඒකම මගතොටේදී මහමගින්න අපේ සහෝදර ජනතාව. අද හද ගැස්ම වැඩසටහන වෙන්වන්නේ මේ රටේ කෘෂි කර්මය නැත්නම් මේ කෘෂි ආර්ථිකය, කෘෂි කර්මාන්තය එසෙත් නැත්නම් සාමාන්‍යයෙන් අපි කතා කරන අපේ සහෝදර ගොවි ජනතාව මුහුණ පාන ප්‍රශ්න පිළිබඳව. අපේ මැදිරියට ගෙන්නම ගත්තා හද ගැස්ම බාහිර පටිගත කිරීමේදී හමුවෙච්ච ගොවි ජනතාවගේ අදහස් රැගෙන අපි මැදිරියට ඇවිල්ලා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින් එක්ක කල්පනා කළා පොඩ්ඩක් සම්මුඛව දෙපැත්තට මේ අදහස් හුවමාරු කරගන්න. ඒ හුවමාරුවේදී මා විශ්වාස කරනවා ඉතාම හොඳ දේවල් ඔබට අහන්න, දකින්න, දැනගන්න ලැබේවි. මේ ඔබේ වැඩසටහන හද ගැස්ම අපි පසුගිය දවසක ගියේ දඹුල්ලට. අපි යමු පොඩ්ඩක් දඹුල්ල ගොවි ජනතාව මොනවද කිව්වේ කියලා බලන්න. අපි ඔබතුමාලා බොහොම ආදරෙන් පිළිගන්න අපේ වැඩසටහන වෙනුවෙන්. තාත්තා අපිට කියන්නකෝ මේ ගම්මානයට ආසන්න ගම්මාන මොනවද, අපි මේ ඉන්නේ කොහෙද, මේ හරි තැන කොතනද? අපි ඉන්නේ දේවහුව ව්‍යාපාරයේ ගාය නමින්. දේවහුව ගොවි ජනපද ව්‍යාපාරයේ ගාය නමේ කොට්ටාති. ඔව්. දැන් කොළඹ ඉන්න මහත්තයෙක්ට, නැත්නම් පිටරට ඉන්න මහත්තයෙක්ට හරියට අනුරාධපුර දිස්ත්‍රික්කයේ දඹුල්ලේ ආසන ගම්මානේ මොකද්ද ප්‍රධාන ගම? කැකිරා වාසනය. කැකිරාවේ පලාගල කොට්ටාසය. දැන් මේ හැමදේම හරිම වැදගත්. පලාගල, කැකිරාව, මේ කියන්නේ ගොවිබිම්. මේ වලින් තමයි මේ යාපනයට, උතුරට, දකුණට, නැගෙනහිරට, කොළඹට, මිනින් මාකට් එකට අල, ලූණු, තක්කාලි, ගෝවා, වටක්කා, බෝංචි, මේ හැම දෙම මේ ගොවි මහත්තුරට වවන්න පුළුවන්. අපි ඔවුන් එක්කයි කතා කරන්නේ. කොහොමද, මොකද හිතන්නේ, මොකද නම? සමන් ගුණත්. මේ හිනාව බලන්න, ආවයා හිනාව. සමන් කොච්චර කාලයක් ගොවිතැන් බත් කරනවද? තාත්තල අම්මලා කාලේ ඉඳලම ගොවිතැන් බත් කරනවා. හොඳයි. සමන්ගේ බලාපොරොත්තු මොකද්ද? බලාපොරොත්තු ඉතින් ගොවිතැන් ඉතින් කරාට ඉතින් එතනම තමයි. ඉතින් කිසිම නෑ, මිලක් නෑ, ගොවිතැන් විකුණ ගන්න මේ ක්‍රමයක් නෑ. එන එන ඇයි කරන්නේ? කරනවා ඉතින් අර ජීවත් වෙන්නේ. ඉතින් එතන වෙන විකල්පයක් නෑ. මම පොඩ අත් දෙක පෙන්නන්න පුළුවන්. ගොවිතැන් බෑ බේරා ගන්න ගොවිතැනක් කරා. මේ අපිට කෘෂිකර්මාන්ත කරන අත් දෙකක් නේද? අපි කියන මඩ සෝදාගත් කියලා ගොවියා රජකමට සුදුසුයි කියලා. එකිනෙකට තාත්ත මේ කතාවට. ගොවියා රජා කියවට ඒක බොරුවක්. ඒක බොරුවක්. මේ ගොවිතැන් කරන මිනිස්සු එක තැනම තමයි ඉන්නේ. ඒ කියන්නේ දෙමව්පියන්ගෙන් ඉගෙන ගන්න ළමයි සාමාන්‍යව රැකියාවලට යනවා. ඉගෙන ගන්න බැරි වෙච්ච ළමයි සම්පූර්ණ ගොවිතැනට යොමු වෙනවා. එතනින් පස්සේ ඒ ළමයා එතනම තමයි කවදාවත් ප්‍රගතියක් ලැබලා ඉස්සරහට යන්නේ නැහැ. අයිබෝන් ඔබ දෙදෙනාටම බොහොම ආදරෙන් අපි පිළිගන්නවා. අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා අපේ ආරාධිතයන් දෙදෙනා. අපි අද දවසේ වැඩසටහනේදී බොහොම සතුටටපත් වෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නියෝජනය කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාව අපේ මැදිරියට ගෙන්වා ගැනීමට හැකිවීම පිළිබඳව ආචාර්ය අපේ වීරකෝන් මහත්මයා, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය WMW වීරකෝන් මහතා මැදිරියන අයිබෝන් ඔබතුමාට ඔහසුති අපත් සමග අද සාකච්ඡාවට එක්වීම පිළිබඳව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීම් ආයතනයේ අලෙවි ආහාර ප්‍රතිපත්තිය කෘෂි ව්‍යාපාරංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී ජීවන වියදම් කමිටුවේ සාමාජිකයෙකු වන WH දුමින්ද ප්‍රියදර්ශන මහතාත් අපත් සමග එක්වෙනවා. අයිබෝන් දුමින්ද මහත්මයා, අයිබෝන් අධ්‍යක්ෂ ජනරාල්තුමනි, මේ ගොවි ජනතාව අපි හම්බුණා, ඒ අය විවිධ ප්‍රශ්න කියනවා. මම කැමති පොඩ්ඩක් කෘෂිකර්මාන්තයේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් අමාත්‍යාංශයේත් පසුබිම පොඩ්ඩක් කියලා ගත්තා. මම දන්න තරමින් ලංකාවේ වැඩිම රාජ්‍ය සේවකින් පිරිසක් ඉන්නේ ඔබේ අමාත්‍යාංශයේ. පොඩ පැහැදිලි කරන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කිව්වම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තියෙන දෙපාර්තමේන්තුවක්. ඒතොර මේ දෙපාර්තමේන්තුවේ විවිධ අංශ තියෙනවා. ඔව්. එකක් තමයි පරීක්ෂණ අංශය, ඊළඟට ව්‍යාප්ති අංශය, ඊළඟට බීජ නිෂ්පාදන කටයුතු කරන අංශය, ඒ වගේම බලායති නිරෝධායනය,
ජාන සම්පත් මධ්‍යස්ථානය වගේ විශාල පරිසරයක තියෙන ආයතනයක්. මේ ආයතනේ සාමාන්‍යයෙන් ගත්තොත් නිලධාරීන් 15,000ට වඩා ප්‍රමාණයක් ඉන්නවා. නිලධාරීන් සමග කම්කරු සියලු මහත්වරු. මේක මුළු රටේ කෘෂිකර්මාන්තයට බෙහෙවින්ම බලපාන දෙපාර්තමේන්තුවක්. අමුතුවෙන් කිව යුතු නෑ, විශේෂයෙන්ම ගොවියා මඩ සෝදාගත්ත පස්සේ රජකරෙක් වෙන්න පුළුවන් කියලා කියපු රටක්, අහසින් වැටෙන එක දිය බිඳුවක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට දාන්න එපා කියපු රටක්, බුරුමය, මියන්මාරය, එහෙම නැත්නම් තායිලන්තය ආසියාවට සහල් දුන්නු පෙරදිග ධාන්‍යාගාරය බවට පත්වච්ච රටක්. හැබැයි ඔබ දන්නවද අද එළවලු මිල කීයද කියලා? 250 රුපියල් 100 පැල්ල සමහර එළවලු වල. ඔබ දන්නවද ඉඟුරු 500ක් කීයද කියලා? රුපියල් 500 පැනලා අපිට සමහරක් ඒවා ඉන්දියාවෙන් එන්නේ. මම මේ ළඟදි ගොවි මහත් එක්ක කතා කරාම කිව්වා ගොරකත් මහත්තයෝ දැන් ඉන්දියාවෙන් ගෙන්නනවා කියලා. දැන් අපි යන්නේ කොහෙටද, මොනවද කරන්නේ? අපේ රටේ කෘෂිකර්මාන්තයටත් ප්‍රතිපත්තියක් තියෙනවද නැද්ද? අපිට මේ සාකච්ඡාවේදී ගේන්න පුළුවන් කාරණාවක් නොවේ. නමුත් සහෝදර ගොවි ජනතාව හම්බ වෙලා ඔවුන්ගේ ප්‍රශ්නයි, ඒ ප්‍රශ්න වලට නිලධාරීන්ගේ උත්තරයි යා කරන වැඩේ තමයි අපි අද කරන්නේ. දුමින්ද මහත්මයා, පරේෂණ නිලධාරියෙක් හැටියට ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ගැන කොහොමද ජනතාවට පොඩි සාරාංශයක් දෙනව නම් කෙටියෙන්? විශේෂයෙන්ම මම නියෝජනය කරන හෙක්ටර් කොබ්බෑ කඩුව ගොකරතු පරීක්ෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ඒ අලවි ආහාර ප්‍රතිපත්තිය කෘෂි ව්‍යාපාර අංශයේ තමයි විශේෂයෙන්ම මම නියෝජනය කරන්නේ. විශේෂයෙන් මෙරටේ ගොවි ජනතාවට බලපාන, ගොවි ක්ෂේත්‍රයට බලපානව මේ ගොවින්ගේ තිබෙන සියලු ප්‍රශ්න විශේෂයෙන් සමාජ විද්‍යාත්මක පැත්තෙන් අධ්‍යයනය කරලා ඒවා විශේෂයෙන් ප්‍රතිපත්ති සම්පාදකයන් හරහා අදාළ ප්‍රතිඵල ගොවි ජනතාවට ලබා දීමේ කාර්යය තමයි විශේෂයෙන් හෙක්ටර් කොබ්බෑගොඩ ආයතනය හැටියට එතෙන්දී කරන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තාක්ෂණික පැත්තෙන් ඒ කාර්යය කරනකොට මෙතනින් කරන්නේ සමාජ විද්‍යාත්මක පැත්තෙන් තමයි අපි අධ්‍යයනය කරන්නේ. මොකද අපේ ලැබ් එක වෙන්නේ අපේ එහෙම නැත්නම් අපේ ගොවි ජනතාව තමයි අපේ ලැබ් එක, අපේ සමාජයට ගිහිලා තමයි නියදීපටපත් වෙන්නේ. ඉතින් ගොවින්ගේ ප්‍රශ්න ගෙනල්ලා ඔවුන්ගෙත් එක්කම සාකච්ඡා කරලා ඒ ප්‍රශ්න කොයි ආකාරයට අපිට විසඳන්න පුළුවන්, මොන වගේ විසඳුම් දෙන්න පුළුවන්ද කියන කාරණය තමයි අපේ ආයතනයේ පැත්තෙන් අපි කරන්නේ. එතෙන්දී විශේෂයෙන් සඳහන් කරන අලුයන්සේ පැත්තෙන් අදාළ සියලු තොරතුරු අලුය ආහාර ප්‍රතිපත්තිය කෘෂි ව්‍යාපාර අංශය වෙනුවෙන් මම නියෝජනය කරන අංශය හරහා තමයි විශේෂයෙන්ම සිදුවෙන්නේ. හොඳයි, දැන් මා ළඟ තිබෙනවා පොඩි සටහනක්. මා පොඩ්ඩක් ඉක්මනින් කියන කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අංශ දෙකයි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව, ඊට පස්සේ සේවා කටයුතු වැව්වමුණු ඇලවේලි සහ ගොවියන්ට අවශ්‍ය මේ කෘෂි ව්‍යාපාර සේවා අංශයේ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවටත්, ඉන් පසුව අනෙකුත් කටයුතු සම්පූර්ණයෙන්ම ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පැවරෙනවා. දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඔබ දන්නවත් තිබෙන ආයතන දැන් හද්දබිම අධිකාරිය, පොහොර ලේකම් කාර්යාලය, අමාත්‍යාංශය යටතේ මේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙනවා දෙපාර්තමේන්තුව. දෙපාර්තමේන්තුවෙන් පස්සේ තව ආයතන ගොඩාක් තිබෙනවා. හෙක්ටර් කොබ්බෑ කඩුව ගොවි පරීක්ෂණ ආයතනත් මීට අනුයුක්තයි. ඊට පස්සේ පරීක්ෂණ ආයතන ගණනාවක් තිබෙනවා. ඉන් පසු ආහාර ප්‍රවර්ධන අංශයක් තිබෙනවා. පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තිබෙනවා. පොහොර ලේකම් කාර්යාලය, පසුවස්සනු නිලයේ ආයතන සේවා කටයුතු පිළිබඳව. දැන් මෙතරම් ප්‍රශ්න තේ ආයතන ව්‍යුහයක් තිබිලත් අපේ රටේ කෘෂිකර්මාන්තය ගැන හැමදාම ගොවියා තෘප්තිමත් නැත්තේයි අධ්‍යක්ෂණ රාජතුමනි. ඒකට ඇත්තම හේතු කිහිපයක් තියෙනවා. ගොවියා ඇත්තම දැන් ගත්තොත් අර පාරම්පරික ගොවියා කරපු රාජකාරිය කරලා ගොවියාට තෘප්තිමත් වෙන්න බෑ. උදාහරණයක් ගත්තොත් අපි දැන් ඉස්සර නම් ඇත්තටම අපි කරේ ගොවියා ප්‍රාථමික නිෂ්පාදනයක් කරලා ප්‍රාථමික ඒ නිෂ්පාදනය ප්‍රාථමිකවම ප්‍රයිමරි ප්‍රොඩක්ට් කියලා තියෙන. ඒක වෙළඳපොළ නිකුත් කරලා ඒකෙන් යම්කිසි ආදායමක් ලබා ගත්තා. ඒකෙන් තමයි ජීවත් වුනේ. නමුත් දැන් රටේ වර්ධන වේගයත් ආර්ථික වර්ධන වේගයත් සියල්ලත් එක්ක ගත්තාම ගොවියාට සිදුවෙනවා ඒ ප්‍රාථමික නිෂ්පාදනය විතරක් කරලා ඉවරලා ඒක විකුණලා ආදායම ලබා ගන්න බෑ ගොවියා. දැන් ගොවියා ඉතින් එහාට ගිහිල්ලා තමුගේ නිෂ්පාදනයට යම්කිසි වෙළඳපළ වටිනාකමක් දුන්නොත් විතරයි ඒ ගොවියට ඒ කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් ගත්තොත් එහම අපි රටේ දුප්පත්කම ගත්තාම දුප්පත් මේ පවර්ටි ඉන්ඩෙක්ස් කියලා තියෙනවා. ඒකේ සාමාන්‍යයෙන් පවුලකට රුපියල් 17,000ක් මාසෙකට ආදායමක් තියෙනවා නම් තමයි ඒ දුප්පත්කමේ යම්කිසි ඒ මට්ටමේ ඉන්නවා කියන්නේ. ඉතින් උඩරේ ඉන්නේ තමයි හැමෝටම අවශ්‍ය වෙන්නේ මාසික ආදායම රුපියල් 17,000. මොකද පවුලක සමාජික 4.3ක් ඉන්නවා නම් එක්කෙනෙකුට රුපියල් 4,300 ගණනක් තියෙනවා. ඒකට 17,000 ගණනක් තමයි තියෙන්නේ. නමුත් ওই 17,000 ගණන වත් තිබුණොත් තමයි ගොවිය යන්තම් හරි දුප්පත්කමින් යන්තම් උඩරේ ඉන්නේ මාසිකට පවුලේ.
උදාහරණයක් ගත්තොත් එහෙම බී වවන ගොවියෙකුට බී විතරක්ම කරනවා වෙන මොකුත් කරන්නේ නැත්තම් ඒ ගොවියා මට මතක හිටිට අකර 3යි ගානක් වවන්න ඕනේ අර මාසිකව 10,000ක් වවන්නේ මොකද බී වවනකට වවන්නේ මාස ඛණ්ඩ දෙකයි ඒතර මාස 6කටම තමයි වවන්නේ ලුණු වෝනිය ගොවිය ගත්තොත් ලුණු වෝන ගොවියට අකර කාලක්වත් වවන්න ඕනේ බඩිනු ගොවිය ගත්තොත් අකරයක්ම අර කවන්න ඕනේ ඒතර ඒ පවටි ලයින් එකෙන් උඩරින් විතරයි ඒතර මේකට එකම පිළිවෙම තමයි එකක් තමයි ගොවියාගේ නිෂ්පාදිතාවය වැඩි කරලා ගොවියාට පුළුවන් තරම් නිෂ්පාදනය කරන්න. ඒ කියන්නේ ඒකගේ බීමිෂ භූමියකින් ලැබෙන නිෂ්පාදිතාවය වැඩි කරන්නේ. ඊට අමතරව අපි බලන් පරාපරත් වෙන්න ඕන ගොවියා ලව්වා ඒ නිෂ්පාදනය කරපු දේ අගේ දාමය වැඩි කරලා වෙළඳපොළ නිකුත් කරන්න. නැතුව මේ ගොවියාර ප්‍රයිමරි මූලික මේ උදාහරණයක් ගත්තොත් බී කියලා කියමු වී ටිකේ හැමෝ දුන්නොත් අතම දේ තමයි හම්බ කරන්නේ. අපි ඔය මොකද පාරිභෝගය පැත්තෙන් ගත්තොත් එහෙම අපිට හැම වෙලාවෙම පේනවා මේ මේ අධික වීදමක් දන්නවා කෑම වලට කියලා. නමුත් ගොවිය පැත්තෙන් ගත්තාම ගොවියර නැහැ කිසිම. ඒ ආදායම ඇවිල්ලා නැහැ. ආදායම ඇවිල්ලා නැහැ. ඒක ওই දෙක අතර යම් කිසි වෙනසක් තියෙනවා. ඒ වෙනසින් යම් කිසි කොටසක් යනවා ගොවියට. ඒකට තමයි අපි මම ඉදිරියේදී අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ ගොවියා ඒ නිකන් හදලා නිකන් විකුණන එක නෙමෙයි. අගේ දාම වැඩි කරලා ඒක දෙන්න ගියාම ඉස්සර පාතේ. එහෙම කරොත් විතරයි ගොවියට යම් කිසි මට්ටමකින් ඉදිරියට එන්න පුළුවන්. අපි ගොවියන් සවන් දෙමු බලන්න මොනවද ඇය ඇත්තටම කිව්වේ කියලා. දැන් මිනිසුන් එපා වෙලාද ගොවිතැන? මිනිසුන්ට එපා වෙලා කියන්නේ තමන් නිෂ්පාදනය කරන නිෂ්පාදනයට මිලක් නැහැ. විකුණ ගන්න තරක් නැහැ. ආර්ථික මධ්‍යස්ථානට ගියපන් උදේ ඉඳලා රැය වෙනකම් වෙලෙන්දා ඉඳලා මේ ගොවියට ඉන්න බෑ අලියනවා. ඒක නිසා ගොවියා රැය වෙනකොට තුට්ටු දෙකර කීයට විකුණලා හිටන් එනවා එන්න. මට කතාව පැහැදිලි නෑ. ඒ කියන්නේ ගොවියා උදේ ලොරියක දාගෙන බඩට ගන්න ගියාට එතනදි ගන්න නැද්ද මිලර? නෑ නෑ. වෙලෙන්දා කැරක් කැරක් ඉන්න රෑ වෙනකම්. අර ඒව රස්සතු කරනවා. රස්සතු කරනවා. රස්සතු කරන් පස්සේ? රස්සතු කරලා දැන් අලියනවනේ. ඉන්න බෑ. ඒ බඩගින්නේ උදේ ඉඳලා ඉන්නේ. ඒ කරලා ඉතින් ගොවියාට එන්නලා හැක්කිනකොට තුට්ටු දෙකර කීයට හරි දීලා නම් එනවා. ඔබතුමා මේ කතාව අත්දැකීමෙන්ද කියන්නේ? අත්දැකීමෙන් කියන්නේ අපි උදේ ඉඳලා රෑ වෙනකම් තේ ටිකක් කොන්න නැතුව ගත්ත කාලා ඉවරලා තුට්ටු දෙකර දීලා ඉවරලා මේ ගෙදර අපවෙලා තියෙන වාහනේට රැලි දීලා තියෙන තපින් ගෙදරින්. මේ දඹුලු පොලට ගියාම නැත්නම් මාකට් එකට ගියාම ආර්ථික මධ්‍යස්ථානට ගියාම මේ කරනවා කියන මේ අඩත්තෙටම හැමදාම ගොවියන් දරන් ඉන්න බෑනේ. උදේ අපි 6ට විතර යන්නේ. උදේ 6ට. ඔව්. දහයට ඉතර යන්නේ 6ට විතර 5ටත් යනවා හොඳයි මට බර 5ට යනවා 6ට යනවා එක එක කාලෙට එක එක වෙලාවට මොකද අවුරුදු සීසන් එක වාගෙනකොට 5ට 4ටත් යනවා යනවා වාහනේ ගන්න අපි තමන්ට වාහනේ අපි තින් අනුගේ වාහනයක් අරන් යන්නේ අනුගේ හයර් එක රුපියල් 5000ක් ගන්න මේ දින්දා මාකට් එකට දඹුලට යන්න ඔව් කිලෝමීටර් කීයක් තියනද කිලෝමීටර් තියනවා 16 වැඩි 16 15ක් විතර තියෙනවා ඒ කියන්නේ රුපියල් 5000ක් ගන්නවා 5000ක් ගන්න ඉතින් 5000ක් ගන්න මතේ මේක බඩු අපි ගෙනින් ගෙලා අපි නෙමෙයි වෙලෙන්දා තමයි මේකට මිල කියන්නේ. ගොවිය නෙමෙයි කියන්නේ. වෙලෙන් තමයි ඇවිල්ලා මේ මිල දෙනවද කියලා අපෙන් අහන්නේ. ඉතින් එතකොට අපි ඒ කියනවා බෑ කියලා. ඒ කියන්නේ අද මිල බලලා නැත්නම් හෙට මිල බලලා අද අසන් නෙලන්න බෑ. බෑ බෑ බෑ. අද බටු කෑලි ටිකක් දාන් ගියොත්, පිපිඤ්ඤ කෑලි ටිකක් දාන් ගියොත්. ඔව්. වෙලෙන්දා තමයි ගාන කියන්නේ අද පිපිඤ්ඤ මිල මෙච්චර කියලා. ඔව් ඉල්ලන්නේ අපේ. වෙලෙන්දා අපෙන් ඉල්ලනවා. ඒ කියන්නේ ඔයා ඔබලට ගියේ වියදම මෙච්චර පොහොර තෙල් කුලිය සාමාන්‍ය අපි නිෂ්පාදනය කරනකට මිල නියම කරන්නේ අතරමැදි ඉඳලා. ඒක තමයි තත්ත්වය. يعني අපි දැන් 50ට දෙන්න නැකේ මනුස්සය විදිපහට ඉල්ලන දෙයක් දීලා ඉන්නේ. ඒ තත්ත්වය තමයි තියෙන්නේ. දැන් කඩකාරයෙක් ඉතන කඩේ තියෙන කඩකාරයා ඉන්නවා කඩේ මුදලා එයා කියනවා මේ දැන් අපි බටු වරන් යන බටු වලට මේ මිල තමයි දෙන්නේ කියලා කියනවා බටු වලට මොකද කඩේ තත් රුපියල් අපි කියමු 10ට දුන්නොත් රුපියලක් හම්බේනවා. 100ට දුන්නොත් පහක් හම්බේනවා. ඉතින් කඩේට කීයට දුන්නත් කඩේ ගොඩ කඩේට මුදලක් අනිවාර්යෙන් හම්බේනවා හම්බේනවා මොකද ඒගොල්ලෝ තෙල් පොහොර ගහලා නැහැ සමේ නැහැ කිසිම දාලියන්නේ නැහැ අද අනුගුරු ලාජ්ජුට ඇල්ලුවා දුක දෙක ඉතින් පස්සේ දැල්ලි ගන්න මේ කවුන්ටර් එක මැදිහත් කරුවෙක් නැද්ද මැදිහත් කරුවෙක් ගොවියා වෙනුවෙන් මැදිහත් කරුවා නැහැ ගොවියා වෙනුවෙන් ගසා ගන්න මිනිස්සු නම් ඉන්නේ නැහැ කියන හෙට බඩු ගෙනියන්න අපෙන් අපිට කෝල් අපි බඩු නිතරම ගෙනියන්න නිසා අපිට මාකට් එකේ එතන බඩු අලෙවි කරන පුද්ගලෙක් කවුරු හරි කෝල් එකක් දෙනවා ඊළා කියනවා අද මිල මෙච්චරයි හෙට මෙච්චර යන්න ඉඩ තියෙනවා. ඔව්. එතකොට මේ මිනිස්සයා ඒ ගන්න වෙලෙන්ද ඔක්කොම ඒක කට්ටිය ඔක්කොම අඳුරනවා. ඒ කතා කරලා කරන්නේ. ඒ ගන්නේ එහින් දෙනවා කෝල් එකක් එහාට. හෙට සුපිරි බඩු ටිකක් එනවා. මේ මුදලට අපි ගන්නවා අපේ එක වෙනම දියක්. කොමිස්. එහෙම එකක් යනවා. කොමිස් එක. මේක මේ රට දන්නවද? මෙන්න මේ මම දන්නේ පාර්ලිමේන්තු ඉන්නයි දන්නවද මේ කතාව? පාර්ලිමේන්තු ඉන්න මිනිස්සු දන්නේ ඒක දන්නේ ගැහෙන පෙරළ අපිනේ. ඔව්. අතෙන්ද කෙනෙක් ගහන අපි අතෙන්ද ගිහින් දැන් අපිට කියන මුදල රුපියල් 100 නම් අර වෙලෙන්දත් එක්ක කතා කරන්නේ කොන්ත්‍රාත්තු නෑ ඩීල් එකක් දාලා තියෙන්නේ ඔව් ඒ කතා කරලා තමයි වෙලෙන්දා එන්නේ
ඒවිලා අපිට 100 මිල සමහර විට රුපියල් 90ටත් වෙනවා. අර කතා කරමු මිල නෙමෙයි ගියා. කතා කරමු මිල නෙමෙයි. කොහොමද ඔබතුමාගේ ගොවි සමිතී එහෙම නැත්නම් ඔබ වෙනුවෙන් ගොවි නියාමකවරු මේ ආර්ථික රජයේ නිලධාරියෙක් මෙතන මැදිහත් කරුවෙක් නැද්ද? මෙතන මැදි වෙනවා තියා ගොවි තන කරුවන් පස්සේ ගොවි පොලේ විශ්වනම් අර වෙල්වර්සිලු මහත්තුරු කියලා ඇවිල්ලා අපේ ගොවි පොල වලට ආවා අපේ තාත්තලා අපි ඒ කාලේ ඒ පුරාණ කාලේ සතියකට සැරයක් කියලා අර දින දීලා ඒගොල්ලෝ ඇවිල්ලා හැම ගොවි ක්ෂේත්‍රේ ඇවිදලා තියෙන ගොවි ගොවි තන්ට තියෙන වගා හානිය පිළිබඳ මෙහි ඒ සියල්ලමත් ඒ වර්තාවක් ගන්න වර්තාවක් දැන් එහෙම ක්‍රමයක් නැහැ දැන් එහෙම ක්‍රමයක් නැහැ අපි ගිහින් කතා කරුත් ඒ ගහ ගලවන්න එන්න කියලා අපිට කුසිකම් දෙපැත්තේ කාර්යාලය මේ තමයි රටේ තත්ත්වය අධ්‍යක්ෂ ජනරාල්තුමා ඉන්න කුසිකම් දෙපාර්තමේන්තුවේ පරේෂණ නිලධාරකයන්ට ඔබලාගේ පරේෂණ වල මෙන්න මේ කටුක අතරතේ අහුවෙලා තියෙනවද ඔබලා පරේෂණ වර්තාවල තිබෙනවද මේ තොරතුරු ඔව් විශේෂයෙන් මෙතනදී මම හිතන්නේ එතුමන් සඳහන් කරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පමණන්නේ ගොඩක් ආර්ථික මධ්‍යස්ථානවල අද වෙනකොට එළවලු සඳහා තිබෙනා වූ මේ ඉල්ලුම් සැපයුම් මත තමයි මේ සියලු මිල ගණන් තීරණය වෙන්නේ එතකොට සහ ඔවුන්ගේන නිෂ්පාදනවල තියෙන ගුණාත්මකද එහෙම නැත්නම් ක්වොලිටි එක ඒ තත්ත්වයත් එක්ක බලලා තමයි ඔවුන්ගේ නිෂ්පාදන වලට මිලක් තීරණය වෙලා තියෙනවා. ඒතකොට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කියන ගත්තොත් ලංකාවේ තියෙන අද ප්‍රධානතම තොග සැපයුම් හුවමාරුවන් ප්‍රධාන මධ්‍යස්ථානය. ඒතකොට අවට ප්‍රදේශවල සියලුම ගොවි ජනතාව මෙතනට තමයි ගේන්න හුරු වෙලා තියෙන්නේ. ගොවින්ගේ පැත්තෙන් ගොවින්ගේ විශාල ප්‍රමාණයක් අද වෙනකොට සංවිධානය වෙලා තිනවා. ලංකාවේ සුපිරි වෙළඳසැල් ජාලය හරහා විවිධ ඍජු අලවියකම හරහා විවිධ පිටපළාත්වල වෙළඳසැල් වලට ගොවින් නිෂ්පාදන ගෙන යාම ක්‍රමවේදයන්. ඒක ගොඩක් සාර්ථකලා තියෙනවා. එහිදී ඔවුන්ට ඉහළ මිලක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද ඔවුන් නිසි අසුරු ක්‍රම භාවිත කරලා නිසි මේ ප්‍රවාහන ක්‍රමයක් තුල ඔවුන් අලවිකමේ හරහා ගොඩක් වෙලද. නමුත් මම මගේ ප්‍රශ්නයක නෙවෙයි. ඔබ වෙන පැහැදිලි කිරීමක් කරන්නේ. මේ ගොවි ජනතාවට අතරමැදියකින් වෙන මේ අකටයුත්ත අසාධාරණකම ගොවියගේ පැත්තෙන් අඩුපාඩුකම් තියෙන ගොවිය හදා ගන්න ඕනේ. වෙළෙන්දගේ පැත්තෙන් ඔවුන් හැමතිස්සම බලන්නේ වෙළෙන්දාගේ ස්වභාවය තමයි ලාභය උපරිම කරගන්න එක. මෙතන කෙනෙක් රාජ්‍ය නිලධාරියෙක්ට හෝ රාජ්‍ය ආයතනයකට හෝ මැදිහත්කරුවෙක් ඉස්සර තිබ්බා රජයේ ආහාර මිලදී ගැනීම මධ්‍යස්ථාන. හැබැයි අද වෙනකොට ඒ සියල්ල වෙනස් වෙලා සමූපකාර ක්‍රම තිබ්බා. අද මේ මේවා ඔබලා පරේෂණ වර්තාවල ඇතුළත්ද කියලා අපි ආවා. විශේෂයෙන් ওই කියන කාරණේ මම පිළිබඳව මම දන්නවා පැහැදිලි කරන්නම්. ඔතන ඔය සිද්ධ වෙන්නේ අතරමැදිය කියන කාරණේ කණ්ඩායමක් තමයි ඔතන තියෙන්නේ. මොකද ඔවුන්ට දහඩිය මහන්සියක් නැහැ. ඔවුන් කොමිස් එක ගන්න. කියන කණ්ඩායම නැතුව වෙළඳපළක් කිසිසේත්ම යැපෙන්නේ නැහැ. මොකද පාරිභෝගිකයා ඉන්නේ එක්තරා පළාතක නිෂ්පාදකයන් තව පළාතක. ඒක මේ කණ්ඩායම එකතු කරන්න තියෙන එකම තැන තමයි අතරමැදිය. ඒ වෙළඳා. වෙළඳා. වෙළඳායි ගොවියයි අතර තව එක්කෙනෙක් ඉන්නවා. තවත් කණ්ඩායමක් ඉන්නවා. මොකද මහනි ඒ පුද්ගලයෝ ගැන. ඔව් ඒ පුද්ගලයාත් ඉන්නවා. ඔවුන්ට මුදල කොල්ල කන්න දෙන්නේ කොහොමද? ඔව් කොල්ල කෑමක් කියන කාරණේ නෙමෙයි එතෙන් පැහැදිලි කරන්න ඕනේ මෙතෙන්දි මේ සිද්ධ වෙන කාරණේ වෙන්නේ නිෂ්පාදන ඉතාමත් අඩු කාල සීමා විශේෂයෙන් මේ අදවෙනි කාල සීමා ගත්තොත් එහෙම සැපයුම ගොඩක් අඩුයි මෙවැනි කාල සීමාව තුළදී මෙතන මේ සිද්ධ වෙන මේක අපි මෙල්දපොල පැත්තෙන් ගත්තොත් නාඩි වෙළඳාම කියලා හඳුනගන්න පුළුවන් එක්තරා අතරමැදියක විධිමත් ක්‍රමයක් ආර්ථික විද්‍යාවේ නැහැ නාඩි වෙළඳාම නැහැ ඒ තවත් අතරමැදියෙක් විතරයි නමුත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ ඔවුන් ඇවිල්ලා දැන් පසුගිය වසර කිහිපයකට කලින් මේක හඳුනගත්තා හඳුනගත්තට පස්සේ ඔවුන් ඇවිල්ලා අදිනුක ලියාපදිංචි වල ඉන්නවා ලියාපදිංචි කණ්ඩායමක් ඉන්නවා ඔවුන් ඇවිල්ලා මේ ඔවුන්ගේ කාර්යභාරයත් මේ වෙළඳපොලට අවශ්‍යයි අවශ්‍ය වෙලාවක් තියෙනවා මොකද ඉතාමත් ඉහළ සැපයුමක් එන කාලදී මේක ඇත්තටම අඩුයි. නමුත් අඩු සැපයුමක් එන අවස්ථාවේදී මේ ගොවීන් ගෙනිය නිෂ්පාදන ගොවිය උදේ පාන්දර 9:00 10:00 මාකට් එකට ගෙන්චර පස්සේ ගොවියට මේ ඉල්ලුම් සැපයුම අනු මෙල තීරණය වෙන්නේ හවස 4-5-6 වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ වෙලාවක නැකන් ඉන්නේ නැතුව ගොවියට බලෙන් ගොවියගෙන් කවදාවත් නිෂ්පාදනයක් ගන්න ගොවියගෙන් මේ ඉල්ලුම් සැපයුම අනු ගොවිය කැමති නම් රුපියල් 80ටද 90ටද දෙන මිලත් එක තීරණය කළා. ඔවුන් නිෂ්පාදන ප්‍රමාණයක් ගන්නවා. හැබැයි දුමින්ද මහත්මයා හද ගැස්ම හඳුනගත්තු මාධ්‍යවේදිකෙන ගමේ ගම්මාන රසක ඇවිද්ද කෙනෙක් හැටියට ගොවියෝ ඉන්නේ මේ ඉන්ටර්කූලර් එක ගිහිල්ලා බඩු විකුණන ගොවියෝ නෙවෙයි අපේ රටේ ඉන්නේ. ඕස්ට්‍රේලියාවේ ඉන්න ගොවියා එහෙම නැත්නම් නෙදර්ලන්තේ ඉන්න ගොවියා ඔබුසස් අධ්‍යාපන හැදාරන ඕස්ට්‍රේලියාවේ චීනයේ ඉන්න ගොවියා නෙවෙයි. ඔවුන්ට දෛනිකව ජීවිතෙ තුම පැහැදිලි කරලා දුන්නා. දැන් එම ගොවීන්ට දවසේ හවස 4-5 වෙනකන් ඉඳලා තෙහෙට්ටු වෙනකන් ඉඩහැරලා සතා මරා ගන්නවා වගේ. තක්කාලි පෙට්ටිය රුපියල් 10යි කිලෝ එක. පෙට්ටියට රුපියල් 20ක් කැපෙනවා. පෙට්ටියක් බාන රුපියල් 2ක් යනවා. රුපියල් 8ක් නෑ කිලෝ එකකට. තක්කාලි අක්කර 3ක් කරපු ගොවියෙක්ට ලක්ෂ 6-7ක් වියදම් වෙනවා. ඔවුන්ට වහබුන්න වෙලා තියෙන්නේ. දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයක් මොකටද එහෙම නම් ගොවියෝ මෙහෙම කරන්නේ. වට්ටක කිලෝ එක මේක දවසට කීයද ගියේ? හැබැයි කොළඹ දෙකඳ පොලේවත්, කිරිබත්ගොඩ පොලේවත්, එහෙම නැත්නම් වෙන පොලේවත් වට්ටක් කරලා අපි නෑ. එහෙමනම් හිත හදා ගන්න පුළුවන්. අස්සන වැඩි කියන. ඔය එතෙන්දී මම ඒ කියපු කාරණේ බැලුවා. එතෙන්දී ඔබතුමා කිව්වාගේ මෙතන මේ
විශේෂයෙන්ම ඔතන වෙන්නේ දැන් දඹුල ආතික මැදස්ථාන ගොවිංග පැතින් ගත්තොත් ගොවිංග ගිහිල්ලා වෙල්ල එතන මොකද රාජ්‍ය මැදිහත්වීමක් ඔතෙන් දි කරලා වෙල්ල රජේ මේ මිලට දෙන්න කියලා එළවලු සඳහා මිලක් නියම කරන්න කිසිම හැකියාවක් නැහැ. හැකියාවක් නැහැ. ඔව් ඇත්තටම විශේෂයෙන් එළවලු වගේ දෙයකට මේ හැකියාවක් නැහැ. මොකද ඒවැය මිල තීරණය වෙන්නේ ඒවැය තියෙන ක්වොලිටි එක. සහ ඔබ ඔබ වෙනත් රටවල් වලට ගිහිලා තියෙනවද? වෙනත් රටවල් වල ඉත අපූර්වනේ මේ හැන්ඩල් කරනවා. ඔව් එතෙන්දී අපේ ඇයි අපිට බැරි? ඔව් අපේ ක්‍රමවේදයන් වල තියෙන අපේ ක්‍රමවේදයේ තියෙන ගැටලුකුත් තියෙන. අපේ තියෙන තාම නැහැ අපේ නිෂ්පාදන ප්‍රොසෙස් කරලා. ප්‍රොසෙසින් ඒ කියන්නේ සැකසුම් මැදිස්ථාන තාම ආරම්භ වෙලා නැහැ. මේ සැකසුම් මැදිස්ථාන හරහා තායිලන්ත වගේ රටක් ගත්තොත් මේ කිලෝ 5යි 10යි උඩරිම තොග මාකට් එකේ විකිනෙන්නේ. අපි කිලෝ 50 60 100 තවමත් එනවා රුපියල් කිලෝ 70 80 බෑග් එක. එතනට නේද අපි යන්නේ. එතන තමයි ඉන්නේ. ඇත්තටම ඒක මේ වෙනකොටත් සංවිධානය වල දඹුලාති මැදිස්ථානයේ ආසිත ශ්‍රීතාගාර ආරම්භ කිනේ වැඩසටහනක් තියෙනවා. දඹුලාති මැදිස්ථාන මේ කැපිටිබල ආති මැදිස්ථානයේ මේ මැදිස්ථාන වල මේ වෙන වැඩසටහන් මේ වෙනකොට කෙටි කාලිනෝ නෙමෙයි මේ තත්ත්වය හඳුනගෙන මේ වෙනකොට දැවන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඔබ පිළිගන්නවා අපි අවුලක් තියෙනවා කියලා. විශේෂයෙන් මේ සිස්ටම් එක අවුලක් තියෙනවා. මේ ස්ටේට් තුල ඇත්තටම ගැටලු තියෙනවා. මොකද මේ ගැටලුකාරී තියෙන මේ තියෙන වගාවන් රටාවත් එක්ක කාලගුණික දේශගුණ රටාවන් එක්ක සහ මේ තියෙන විශාල නිෂ්පාදන සැපයුමක් එක පාට් වෙනවා අපේ තියෙන මේ නිෂ්පාදන රටාවත් එක්ක ඒ වගේම අඩු සැපයුම් කාල සීමාවන් මේවත් එක්ක මිල ලොකු උච්චාවචනයක් වෙනවා. මේක තමයි සාමාන්‍යයෙන් අපේ මිල රටාව ගත්තොත් එහෙම මේ තියෙන්නේ සාමාන්‍ය මහ කන්නේ තුල එළවලු ඉසමත් ඉහළ සැපයුමක් වෙන කාල සීමාව. මේ එළවලු වසරේ නිෂ්පාදනය අඩු වැඩි වීම පිළිබඳව ගත්තොත් එහෙම මිල හැසිරෙන රටාව තමයි මේක. මේ මෙන්න මෙතන තමයි අපි මේ ඉන්නේ. මේ තියෙන වසර 5ක මිල හැසිරෙන රටාව ගත්තොත් වේගෙන් කිව්වොත් තේරෙන්නේ නැති නිසා ගොවි මහත්තුරු උගත් ගොවි මහත්තුරු වෙන්න ඕනේ. එහෙම නැතුනොත් අපි හැමදාම වැටකනවා. මේ බලන්න මේ මහත්මයා කරන පැහැදිලි කිරීම ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසයේ දක්වා ගත්තොත් එහෙම ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් කියන මාසයන් ගත්තොත් අපේ මහ කන්නේ අස්වනු එළඹෙනකොට ලැබෙන කාල සීමාව අපි දන්නවා. ඒ වගේ තමයි මේ ජූනි, ජූලි කියන්නේ අපේ අතරමැදි කන්න ඒක සැපයුමක් ලැබෙන කාල සීමාව. ඔය රතු ඉරෙන් ඊතලෙන් පෙන්නන්නේ මොකද? මේ තියෙන ඇත්තට මේ තියෙන මිල වැඩිම කාල සීමාව. මිල වැඩි වෙනවා. අද වෙනකොට මේ මිල වැඩි වෙලා තියෙනවා. හැබැයි මේක නොවැම්බර් මේ ඉදිරි මාස සති දෙක ඇතුළත විශේෂයෙන්ම ජූලි මාසේ 20 25 වෙනකොට මේල පහළ බහින්න පටන් ගන්නවා. ඒක ඔක්තෝබර් මාසේ 20 වගේ වෙනකන් යනවා. එතනින් පස්සේ නැවතත් අපේ මේ යලකන්නේ අසන අවසන් වෙන නිසා ආයි සැපයුමේ අඩුවත් එක්ක මිල ඉහළ යනවා. මොකද අපේ ඉල්ලුමේ තියෙන ස්ථාවරභාවය තමයි තියෙන ඉල්ලුමේ ඇත්තම ස්ටේබල්. නමුත් සැපයුමේහි තිබෙනා වූ මේ ඍජු ඉහළ පහළ යාමත් එක්ක තමයි මේ මිල තියෙන්නේ. එතකොට අද වෙනකොට ගොවියා මේ රටාව හඳුනගෙන තියෙනවා. අද මහිත තොරතුරු ලබා ගැනීම ගොඩක් තොරතුරු ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් අපේ ආයතන මගින් 66 66 දුරකථන අංකය හරහා එළවලු මිල ගන්න පුළුවන්. එළවලු අස්වනු නෙලන්න කලින් දඹුලාති මැදිස්ථානට ගෙනියනවාද, මීගුලාති මැදිස්ථානට ගෙන කොහෙටද ගෙනියන්නේ කියන එක. ගොවියාගේ පැතුරු අඩුපාඩු ගොඩක් තිබෙනවා. ඔව් තාක්ෂණය පාවිච්චි කරන්නේ. ඔය හොයලා බලන්න. මොකද අද වෙනකොට ගොවියා කල්පනා කරන ඕන අපි මොනවා හරි වගා කරලා වෙළඳපොළට දානෝ නෙමෙයි. අද ගොවියා ඇවිල්ලා ගොවියා වාණිජ ගොවියෙක් බවට පත් වෙලා තියෙනවා. වෙළඳපොළට අවශ්‍ය දේ වගා කරලා යන ගොවි විශාල ප්‍රමාණයක් අද ඉන්නවා. ඉතාමත් මම හිතන 150 කතර ගොවි ප්‍රමාණයක් තමයි මේ සාම්ප්‍රදායික වගා රටාවන්ල තවදුරටත් තියෙන්නේ. නමුත් ගොවියෝ ගොවිතැන ජයගත්තු ගොවි විශාල ප්‍රමාණයක් ඉන්නවාද? ඒ පැත්ත අපි වෙනම අධ්‍යයනය කරොත් අපිට හඳුනගන්න පුළුවන්. ඒක සාර්ථක ගොවියෝ. ගොවි රජවරු. ඇත්තටම ගොවි රජවරු සුපිරියන්සල් ජාලය හරහා අපනයන වෙළඳපොළ හරහා ගියේ ගත්තු මේ තාක්ෂණය යොදාගෙන මේ තොරතුරු කලින් දැනගෙන මේ වගේ මේ ජාතික මට්ටමේ පරීක්ෂණ ආයතන වලින් අදාළ තොරතුරු අරගෙන එහෙම නැත්නම් ගොවිජන සේවා හරහා හරි ක්‍රමයට ගිය ගොවියෝ ඇත්ත වශයෙන්ම ඉන්න උන් දන්නවා මේ වගා කරන්න ඕන මොනවද මේ කාල සීමාවද? ඔය ලේඛනයේ සකස් කළ අවුරුදු කීයක් ආපස්සට බලලා මේ අවුරුදු පහක දත් තොරතුරු බිල තොරතුරු අරගත්තට පස්සේ අවුරුදු පහක මිල හැසිරීම රටාවන අධ්‍යයනය කරලා පස්සේ මේ වගේ රටාවක් තියෙන පොදුවේ සියලුම එළවලු වරට පහුගේ අවුරුදු පහේම ජූනි, ජූලි වෙනකොට මිල ඉහළ යනවා. හැම අවුරුද්දකම මොකද අපේ යලමහ කන්න රටාවත් එක්ක තමයි අපි මේ එළවලු මිල යන්නේ. ඔව්. එතකොට අපේ මහ කන්නේ කියන්නේ ප්‍රධානතම කන්නය. යල කන්නේ ප්‍රධාන කන්නය. ඒ කන්න දෙකේ ලොකු සැපයුමක් එනවා, ඉල්ලුමට වඩා සැපයුමක් එනවා. නමුත් මේ ඉතුරු කාල සීමාවන් දෙක තුල ඉල්ලුම අපේ ස්ථාවර වෙනස් වෙන්නේ නැහැ. නමුත් සැපයුමේ පොඩි ලොකු පහළ යාමක් තියෙනවා. මොකද අතරමැද කන්නයක් තියෙනවා. පැහැදිලි. ඔබතුමා දැන් ආචාර්තුමනි ඔව් මේ ඉස්සලා කියපු එකේ අර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සම්බන්ධ ප්‍රශ්නේ ඒ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇත්තටම යහපත් චේතනාවෙන් තමයි මුලදිම පිටවෙන්නේ. මොකද ඒකට වෙළඳ මේ තොග වෙළඳ පොලක් හැටියට තමයි පටන් ගත්තේ. නමුත් ක්‍රමයෙන් ඒ ආර්ථික මධ්‍යස්ථානයේ ක්‍රියාපිළිවෙත් අනුව මම හිතන්නේ යම් කිසි මූලික අරමුණෙන් බැහැරුණා. පොඩ්ඩක් බැහැරුණා නෙමෙයි, නමුත් ඒ ලැබෙන ලාභය සහ ඒකෙන් බලාපොරොත්තු දේ ගොවියට ලැබෙන්නෙත් නැහැ, පාරිභෝගිකයට ලැබෙන්නෙත් තත්ත්වයක් පත් වෙලා තියෙනවා. ඒක පිළිගන්න ඕන. ඉතින් අපි ඒක යම්කිසි ක්‍රමවේදයක් හරහා ගොවීන් දැනුවත් කළා. ගොවීන් ඇයි එහෙම උනේ? ඒකට දේශපාලන ඇඟිලි ගැසීමක්ද? නැහැ, මම දකින්නේ දේශපාලන ඇඟිලි ගැසීමටත් වඩා නියාමනයක් නැද්ද? නියාමනයක් නැද්ද? රෙගුලේට් වෙන්නේ නැති එකත් සහ ගොවියාගේ උනන්දුවත් මධිකමත් වෙනවා. මොකද හේතුව දැන් අපි හිතමු දැන් ගොවියා අතරමැදී අතර අඩු කර ගන්න පුළුවන් නම් කෙලින්ම යම්කිසි ෆෝවර්ඩ් සේල්ස් ඇග්‍රීමන්ට් එකක් මොකරි ඒ වගේ එකට ගිය ගොවියෝ ඒ ප්‍රශ්නේ නැහැ. මොකද වෙළඳපොලේ වෙළඳා කෙලින්ම ඇවිල්ලා මේ ගොවියන්ගෙන් ලබා ගන්නවා. එතකොට ඒ අතරතුර මේ මිලේ වෙනස ගොවියට ලැබෙනවා.
නමුත් දඹුලට ගියාම අර කියන ප්‍රශ්නෙට මුහුණ දෙනවා. මොකද මේ දුමිද මහත්මය කිව්වා වගේ සැපීම වැඩි වෙනකොට ගොඩාක් බඩු තියනකොට අර එක එක අවස්ථාවකදී අර පුළුවන් තරම් අඩු කළ ගන්න තමයි වෙළඳ බලන්නේ. මේ 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 ප්‍රශ්නේ මෝඩ ප්‍රශ්නක් දන්න. හැබැයි මේ ගමේ ඉන්න අයත් එක්ක කතා කරාම මතුවෙච්ච දෙයක්. දැන් මේ වට්ටක්ක වැඩි කාලෙට යුද හමුදාවට වට්ටක්ක කැරට් වෙනුවට වැඩියෙන් මිලදී ගන්න. ත්‍රිවිධ හමුදාවට. ඒ වගේ ගොවියට යම් සහතික මිලක් දෙන්න. කළු කඩ මිල වළක්ව ගන්න. අතිරික්ත නිෂ්පාදන කුණු වෙලා විනාශ වෙලා යනවට රජය ජනතාවගේ සුභවාදී පැතුම. මොකද රජය විශාල වශයෙන් ගොවියට වියදම් කරනවා බලද. පොහොර ටික දෙනවා, වගාසහන දෙනවා, නයාදාර දෙනවා. මොකද දැන් එළවලු ගත්තොත් එහෙම සමස්තයක් ගත්තොත් එහෙම රමස්ත ලෙණු නිෂ්පාදනයේ 30-35% විතර අපත යනවා. ඒක මුළු රටේ හානියක් ඒක. මොකද පොහොර දාන්න ඕන කම් ශ්‍රමය ඔක්කොම කරලා අන්තිමට නිකන් සතුන් කණ්ඩ දෙනවා. නැත්නම් කුණු වෙලා යනවා. ඉතින් මේක හන්දා අපි කුෂාන අමාත්‍යාංශය දෙපාර්තමේන්තුවත් දීර්ඝකාලීන වැඩපිළිවෙලක් යෝජනා කරලා තියෙනවා. ඒකෙදි දැන් තමයි ඇත්තටම මෙන්න මේ අපි යෝජනා කරලා තියෙන. අපි දැන් සති දෙකකට සැරයක් හැම ගොවි බිමකම නිෂ්පාදනයේ වවන ප්‍රමාණවල් අපිට ලැබෙනවා. කොහොමද එහෙම නැමෙ හැම ගොවි බිමකම කොහොමද ආවරණය කරන්නේ? දැන් අපි දෙපාර්තමේන්තුවේ සහ මේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ උපනිෂින්දාරින් AI මහත්වරු සියලු දෙනා එකතු වෙලා දැන් අපි තුමු දැන් ඒ අද මේ මිරිස් හෙක්ටයාර භාගය සූර්යවව මිරිස් හෙක්ටයාර පහක් වල තිනවා මේ මේ ගොවිජන නිලධාරී එවනතරතුරු අපට. ඒතර අපි දන්නවා දැන් මේ මේ හැම මාසිකම දැන් වවන ප්‍රමාණවල් දන්නවා. වවන ප්‍රමාණවල් දන්නවා නම් අපි දන්නවා මේ වවන ප්‍රමාණවල් කවද්ද වෙළඳපොළට එන්නේ කියලා. දළ වශයෙන් සාමාන්‍යයෙන් දන්නවා අපි. මොකද සති තුනෙන්ද සති හතරෙන්ද සති සාමාන්‍ය මාස දෙකක් විතර නම් වෙළඳපොළට එන්න. ඒතර අපිට මාස දෙකකට කලින් පුරෝගතනය කරන්න පුළුවන්. මාස දෙකකට එන පස්සේ එන ප්‍රමාණවල් කොච්චරද කියලා. අස්වැන්න කොච්චරද කියලා. දැන් ඒක පරීක්ෂණ මට්ටමින් කියා කරගෙන යන්නේ. එතකොට අපි ඒ දන්නකොට අපි දැන් බලාපොරොත්තු වෙන්නේ දැන් අපි දැන් වට්ටක්කම ගමුකෝ. වට්ටක්ක මේ කන්නේ වට්ටක්ක මිල වැඩි වෙච්ච ගමන් ගොවියෝ ඔක්කොම වට්ටක්ක වවන්න පටන් ගන්නවා. අපි දැන් කරන්න යන්නේ දැන් වවාගෙන යනකොට අපි දන්න රට අවශ්‍ය වට්ටක්ක ප්‍රමාණය. ඉතින් එහාට වවන්න පටන් ගත්තොත් අපි බෝනික් එකක් දෙන්න යනවා. අපි ගොවියෙන් දැනුවත් කරනවා ඉතින් යා වට්ටක් වවන්න එපා. ඉදිරියේදී ඔබලට වට්ටක්කවල මිල අඩු වෙනවා. වැවුවොත් අඩු වෙනවා. නමුත් මේ මට්ටමේ තියාගෙන ගියොත් සාමාන්‍ය මිලකට යන්න පුළුවන්. ඒතකොට ඊළඟට ඒක දිග සති දෙකකට සති තුනකට කරයක් ගොවියෙන් දැනුවත් කරමු. පස්සේ ගොවියෝ දන්නවා දැන් වට්ටක්ක නෙමෙයි වවන්න ඕනේ. දැන් වවන්න ඕනේ මාළු මිරිස්. නැත්තම් වවන්න ඕනේ තක්කාලි. එතකොට ගොවියා යම් කිසි මට්ටමකින් ගොවියට අපි දැනුවත් කරනවා. මොකද මග පෙන්වීමක් කරනවා. මග දැන් ඇත්තටම ගත්තොත් එහෙම කියා මේ කිල්නොචින ගොවියා දන්නේ නැහැ මේ මේ මොන්ඩ්‍රාගල් වවන්නේ මොනවද කියලා. ඒතර අපි දෙපාර්තමේන්තුවක වශයෙන් අපි වක්කීම් අරගෙන අපි ඒක දෙනවා. දැන් වවලා තියෙන මේකයි කියලා. ඊට අමතරව අපි තවත් බලාපොරොත්තු වෙනවා මේ බෙලදබල ජාලය කියන්නේ මේ සෝරි වවන ප්‍රමාණ මේ තැන් තැන් මේ අන්තර්ජාලය හරහා ඕනෑම වෙළෙන්දෙකුට බලා ගන්න පුළුවන්. ඒකට ඒ දන්නවා ඒ කට්ටිය මෙන්න දැන් මේ කාලේට වට්ටක්ක යනවා මොන්රාගලින්. මෙන්න මේ කාලේට වට්ටක්ක යනවා නැත්නම් මාළු මිරිසෙනවා මේ කාලේට. ඒතර ඔය තත්ත්වය තමයි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ අර වැඩි උඩපාත යන එක අවම කරලා යම්කිසි මට්ටමකට තියාගෙන ඉන්න. හැබැයි ඕක ඊතරම් ලේසි වැඩක් නෙමෙයි. අද ජනරාල්තුමනේ අපි මේ කතා කරන්නේ ආපස්සට යන ක්‍රමයක්. ඔව්. දැන් දියුණු රටවල් නෙවෙයි. අපත් එක්ක එකට හැදිච්ච වියට්නාමය, තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව විශේෂයෙන්ම ආසියාතික රටවල් පවා මේ කුෂකර්මාන්තේ මීට වඩා හොඳින් කළමනාකරණය කරගන්නවා. ඔවුන්ගේ මිල උත්සාහවචනයන් කරන්න ඔවුන් ගබඩා පහසුකම්ද තාක්ෂණයේද පෙරාස්සොන් එහෙම නැත්නම් ශීතාගාර එහෙම නැත්නම් ග්‍රීන් හවුසස් ඔවුන් වැස්ස නැති කාට වැස්ස ගින්නගන්නේ කොහොමද වතුර නැති කාට කොහොමද ඒ කළමනාකරණය කරගන්නේ මෙතරම් අපි අසරණ වුණේ ඇයි? අපි 2500ක V වර්ග 500 ගානක් තියෙන රටක් මේක. ඔව් අපි ඇත්තටම ගොවි අතෘප්තිමත්. ඔව් අපි V වගාවට විශාල බරක් දුන්නා. ඇත්තටම V වගාවෙන් මේ ප්‍රශ්නේ නෑ V වගාවේ. V ඇත්තටම පහුගිය කන්න දෙක තුනේ අධික නියගයක් ඇත්ති හන්දා V අසන්න පහළ ගියා. නමුත් මේ යලයක් බලාපොරොත්තු වෙන සාමාන්‍ය අසන්නක් ලැබෙයි කියලා. නමුත් එළවලු වගේ ආවෙම නෙමෙයි එළවලු දේශගුණයත් එක්ක විනාශ වෙනවා. ඒතර අපි මේ දේශගුණයෙන් වෙනස් වෙන රටාවල් එක තමයි මහා පරිමාණ ගොවි වවන්නේ. දුමි මහතේ කියවා යල සහ මහ කන්න දෙකේ තමයි ප්‍රධාන වශයෙන් එළවලු වවන්නේ. ඒතර අතරමැදි කන්නයක් එනවනේ. ඒ කියන්නේ මහා පරිමාණයේ වවන්න වතුර නැහැ. ඒතර අපි බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ කන්නවලදී ඒ වෙලාවෙදී මිල ඉතාමත් ඉහළ යනවා. උදාහරණයක් ගත්තොත් දැන් මේ දවස්වල එළවලු මිල ගාක් වැඩි වුණ හේතුව තමයි මාර්තු මාසේ මේ වවලා තියෙන ප්‍රමාණය දැන් මේ වගේ ගත්තොත් එහෙම මාර්තු මාසේ නිෂ්පාදනයේ මේ වවලා තියෙන ප්‍රමාණය ගාක් අඩු වුණා. ඒතර අපි දැනගෙන හිටියා මේක අඩු වෙච්ච හන්ද
ජූනි මාස නිස්පාදනය මොකද මාස දෙක පහුවලා ජූනියේකොට අසනක් නැහැ. අසන නැහැ. ඒකට ඉතින් නිරායසයෙන්ම මේ වැඩි වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉස්සරහට දැන් මේ කන්නේ මේ මාර්තු මාසේ සාමාන්‍ය ගොවි බිම් වල වවන්න බෑ. ඒ කියන්නේ හේතුව වතුර නැහැ. වතුර නැහැ. ඒකට අපි වැව් හිඳිලා සාමාන්‍යයෙන් වතුර තියෙනවා. නමුත් ඒවා මේ මේ මහා පරිමාණයේ වවන්න දා වතුර නැහැ. ඔව්. ඒකට අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ තැන් වලට අපිට පුළුවන් නම් තමුගේ ගෙවත්තේ වගා කරන්න. යම්කිසි උනන්දු කරලා වෙලා ගෙවත්තේ යම්කිසි දෙයක් වවා ගත්තොත් මේ කාලෙට මෙන්න මේ මාස දෙක තුනට. ඒතොර ගෙවත්තේ යම්කිසිකින් යම්කිසි දෙයක් ගන්න පුළුවන්. තමුන්ට මේ මයකරල් වැලද්ද, දඹල වැලද්ද නැත්නම් වට්ටක වැලද්ද යම්කිසි ප්‍රමාණයක් තමුන්ගේ නිෂ්පාදනය කරගන්න. ඊට අමතරව මේ අපි ඉස්සෙල්ලා කතා කරා අනික් රටවල වගා කරනවා හයිතාගාර තුල කියලා. ඒතොර මේ යම්කිසි ගොවි කණ්ඩායමක් අපි නිෂ්පාදනය කරන බලාපොරොත්තු වෙන්නේ හරිතාගාර ක්‍රමයට. මේ අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මොකක් අය හිතනවා හරිතාගාරවල හදපුවාන් පස්සේ පිටරට පටවන්න කියලා. නෑ පිටරට පටවන්න කලින් අපි කාලා ඉන්න බෑ. ඒතොර ඒකන්ද අපි ඒ තරුණ ගොවි තමයි කරපඩි යටින් බලාපොරොත්තු වෙන්නේ අන්නේ අඩුව කාලවලදී මෙන්න මේවා වැඩියෙන් වෙළඳ පොට ලබා දෙන්න. ඒතොර මේ වගේ ක්‍රියාවලියන් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ නිෂ්පාදනය අවම වෙන වෙලාවලට වෙනත් ක්‍රමයකින් නිෂ්පාදනය ලබා දෙන්න. ඊටත් අමතරව දැන් උදාහරණයක් ගත්තොත් මෙන්න මේ මේ තියෙන කැරට් මේ කාලේ ඔව් මේ අතිරික්ත තියෙනවා. ඒතර ඔය අතිරික්ත කාලවල අපි දන්නවනේ අපේ ගොවි මේ ගොවියෝ අපි පොඩි කාලේ ගෙවල් වල වුණත් වේලනවා. වේලලා අවශ්‍ය කාලෙට තියාගන්න. දැන් අපි දන්නවනේ විජලනය කරපු ඕනම දෙයක් තියෙනවනේ රටේ. ඔව්. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ හැබැයි ඉතින් අපි දැන් මේ මේ කැරට් නෙමේ ඉතමු දැන් කරවිල කියලා කරවිල කපලා ඉල්ල ගිහලා දානවා පැදුරේ එළියේ දූවිලි වහනවා ජරා වහනවා ඔක්කොම තියෙනවනේ. අපි බලාපොරොත්තු වෙන්නේ මේ අර ඔබතුමා කිව්ව වගේ තායිලන්තේ වගේ රටවල තියෙන විජලන ක්‍රියාවලිය විතරක් යම් යන්ත්‍රාණු සූරින් සෞඛ්‍යාරක්ෂිතව හදලා ගල මිනේ වැඩියෙන් තියෙන කාලවලට ඒවා විජලනය කරලා ඊළඟට අඩු කාලවලට දෙන්න. හොඳයි. දැන් මේ කුෂ්කර්මයේ ගැන ලুকু පුළුල් මාතෘකාවක් පැයකින් කතා කරන්න බෑ. කුෂ්කර්මයේ වීගොවිය ඉන්නවා වෙනත් භෝග ඉන්නවා උඩරට ගොවි ඉන්නවා උතුරු කරේ ගොවි ඉන්නවා ඒ වගේ මොහොන්ට තොරතුරු ලබා අපිට යම් අදහසක් ඔබට දෙන්න පුළුවන් නම් මේ කතා බහේදී ගොවියන්ගේ මූලික ප්‍රශ්න ටික මොනවද කියලා අපි හිතනවා ඒවත් එක්ක සාකච්ඡා කළොත් අපි අර අඳුරකට ඉන්න අඳුරේම ඉන්න වල පහනක් පරිපත් කරන්න පුළුවන් වෙයි කියලා අපේ වැඩසටහන තරමයයි අපි විරාමයක් ලබා ගන්නවා නැවත ඔබ හමු වෙමු අර ඕගොල්ලන්ට හඳුනන දුන නේද එළවලු ටික පළතුරු ටික තැලෙන්න පොඩි වෙන්නේ නැතුව ප්ලාස්ටික් පෙට්ටි මොකද උනේ පෙට්ටි වලට මොකද්ද මේ පෙට්ටි වලට උනේ මේ පෙට්ටි මොනවාද පෙට්ටි ලොරියකට දාන්න පුළුවන් කීයද ලොරියකට පෙට්ටි 25 30කට වැඩි දාන්න බෑ ඔව් ඉතින් එතකොට වෙලෙන්දෝ ගෙනියන්න කැමති නෑ බඩු ඒ වගේ ඒ මොකද දැන් වෙලෙන්දට ඉතින් මහා ගොඩක් ගෙනියන්න බෑ ඒයි දාන්න ඉතින් ඔයගොල්ලගේ බෝග ටික හානි වුණාම තැලුණ පොඩි වෙලා කියලා ගොඩක් විසි කරන්න උනානේ ඔව් ගොයියා ඒ වුණාට වෙලෙන්ද කියනවා මේ ලොරි හතරක් කොනාලු එයා ගෙනින බඩු ටික ගෙනි හරයි පෙට්ටි දාගෙන කියත් එහෙම ඒකත් අසාර්ථකයි ඒ ඉඳලා එතකොට වෙලෙන්ද බඩු ගන්නම නෑ වෙලෙන්දට ඒ ගෙනියන්න කම යන්නේ කොහොමද එළවලුට ගෙනා එහෙනම් කෝච්චි පද්ධතියක් දාන්න ඕනේ කෝච්චි පෙට්ටිල කොළඹට එළවලු ගෙනා තාත්ත මොකද යෝජනාවක් නැද්ද අපිට මොකක්ද යෝජනාවක් තියෙනවා මහත්තයා හොඳයි අපි යෝජනාව ගැන අහමු දැන් මේ තමයි අපේ රට ප්‍රතිපත්තියක් ගේනවා පරිශීලන කරන පරිශීලන නිලධාරීන් විශාල වියදමක් කළා අපි ගේනවා ප්‍රතිපත්තිය මාසයක් දෙකයි හකුල ගන්නවා එක්ක අගමැතිතුමා ගන්න එක ජනාධිපතිතුමා නවත්තනවා ජනාධිපතිතුමා ගන්න එක අගමැතිතුමා නවත්තනවා මුදල් ඇමතිතුමා කරන දේ දන්නේ නැහැ කුෂිකර්ම ඇමතිතුමා මේ රට මහ කාල කන්නේ තනකට තල්ලු වෙලා තියෙනවා මේ නිලධාරීන්ට වග කියන්න අවශ්‍ය නැහැ හැබැයි නිලධාරීන්ටත් වැඩ කරගන්න දෙන්නේ නැත්තේ මේ රටේ දේශපාලක ඔබ දන්නවනේ 88 89 ඕ ලෙවල් වල සමත් නැති අය ගුරු වෘත්තියට ගත්තා ඊට පස්සේ මේ කුෂිකර්ම දෙපාර්තමේන්තුවෙත් කුෂිකර්ම සහකාර කියලා ඔවුන් ගත්තා නිලධාරීන් රොත්තක් දේශපාලන පත්වීම් දීලා ඔවුන් අල ගෙඩියවත් ලූණු ගෙඩියවත් පොල් ගෙඩියවත් රසගුණ දන්නේ නැහැ ඔවුන් ගිහිල්ලා ඔවුන්ගේ ව්‍යාපාර දේශපාලනය කරනවා මේ තමයි අපේ රට ජනමාධ්‍ය වේදින හැටියට අපිට කියන්න පුළුවන් හැබැයි මා දන්න නිලධාරීන්ට රාජ්‍ය ආයතනවලින්ද කතා කරන්න පුළුවන් ඇතන කූඩවලට මොකද උනේ ආචාර්යතුමනි විශාල පරීක්ෂණකින් පස්සේ එළියට දැම්මේ මේ අදහස ඇත්තට මේක හොඳ දෙයක් කූඩ ප්‍රශ්නේ හැබැයි මේ කූඩත් එක ප්‍රශ්න මේ යම්කිසි ප්‍රශ්න තිබ ගොවින්ට මේ ගොවි මහතුරු කිව්ව වගේ කූඩ හන්දා යවන්න පුළුවන් ප්‍රමාණ අඩු වෙන්නේ නැහැ මොකද ගෝණි වල දැන් එතුමන්ලා කියන්නේ මේ පොලිසිය එක්කල ගෝණි පැක් කරලා ලේසි හැබැයි තැලෙනවන ගොඩක් ඔව් අපි ඕනම දෙයක් අත උදාහරණයක් ගත්තොත් එimhe පතෝල ගම්මුකෝ
පතුල වගේ දෙයක් පෙට්ටියට දාන්න බෑ. කිලෝ 500ක් මෙනි මාකට් එකට ආවොත් කිලෝ 50කටක් විසි කරන්න. ඔව් ඊට තමතරව දැන් පතුල අර පෙට්ටිය දාන්න බෑ. පතුල දිගයිනේ. නමුත් කරවිල වගේ ඒවා දාන්න පුළුවන්. ගාලා ඒ පාන්න පැක් කරන්න පුළුවන්. ඉතින් ඔය ප්‍රශ්නේ තිබ්බේ එකක් මේ ගොවි මහතුරු කිව්වා වගේ නෙමෙයි අර දාන්න බැරිකම නෙමෙයි. ඔය කූඩ ටික ආපහු ගේන්නත් ප්‍රශ්නයක් නේ. හිස් කූඩ එන්නේ. හිස් කූඩ එන්නේ. දැන් ඊට ඒට ඒක හන්දා දැන් ඇත්තටම මේ අපි IPHT ආයතනයෙන් හදලා තියෙනවා ඒක අකුලන්න පුළුවන් කූඩ. එතකොට මේ ගිනිනවා වගේම අනිත් පැත්තට අකුල ගත්තාම පොඩි ප්‍රමාණයක් ආපහු ලොරි පටවගෙන ඉන්න පුළුවන්. වෙන මේ ලොරි සාමාන්‍ය යනකොට ගිල තවත් මොනවාට බඩු පටවෙනවනේ. හැබැයි ඔය කූඩ අවශ්‍ය ඇත්තටම අවශ්‍ය වෙනවා. මොකද අපි දැන් තියෙන තත්ත්වය යටතේ ගොවි මහත්තුරු මේ ට්‍රැක්ටරේට පටව ගන්නවා පළතුරු එළවලු ඔක්කොම ටික පටවලා ඒ කූඩ නැගලා තමයි මේ දඹුල මාකට් එකට එන්නේ. ඒතර උකට ගියාම ඒ එතුමලට තේරෙන්නේ නැහැ. නමුත් ඒක දවස් දෙක තුනක් යනකොට ඒක තැල්ලා යනවා. ඒතර විකිනෙන්න බෑ. දැන් සුපර් මාකට් එකට ගියොත් ඒ වගේ තත්ත්වයක් නැහැ නේ අපි. දැන් මතකද ඔබතුමාට අපිට මුලින්ම සීට් බෙල්ට් දාන්න කිව්වහම ශ්‍රී ලංකාව අපිට ලැජ්ජා සීට් බෙල්ට් දාන්න පුරුදු නැහැ. අමාරු වෙන දැන් මේ. හැබැයි පුරුදු වුණා අපි නේ. එහෙම තමයි ආණ්ඩුවක් නායකත්වය දෙන්න ඕනේ. මං කියන්නේ මේ පෙට්ටිවල එන්නේ නැත්තම් දැන් එක්ක පෙට්ටි නොමිලේ දෙන වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. මේ රටේ නාස්ති කරන මුදල් දිහා බැලුවාම එක්ක මැනි මාකට් එකේ පෙට්ටි ටික තියලා ආයි දඹුල මාකට් එකේ පෙට්ටි ගන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න ඕනේ. ඇත්තටම ආචාර්යතුමනි මොකක්ද අපිට දැන් මේක වෙන්නේ නැහනේ දැන්. ඒක වෙන්නේ නැතුණාට අපි කොහොම හරි කළේ කරන්න ඕනේ. නැත්තම් ඔය දෙබල එළවලු ප්‍රශ්නේ උහුමම තමයි. 30ක් 35ක් අපතේ යන්නේ අපගානේ 10 15ක් ඉතුරු කරගත්තොත් ඒක ගොවියට යන්නේ. ඔව්. ඉතින් අපි අර දැන් මේ අර IPHT ආයතනයෙන් ඒ අලුත් කූඩ දැන් හුවා ගොවියක පාවිච්චි කරනවා. නැත්තේ නැහැ. දැන් ඔය පෙට්ටි ක්‍රමයේ පාවිච්චි කරේ ඉස්සර තක්කාලි වලට විතරයි. තක්කාලි ලෑලි පෙට්ටි ගිනි කියන්නේ. ලෑලි පෙට්ටි වල ගැහුවා. ලෑලි පෙට්ටි ගැහුවානේ. ඔව්. ඉතින් ලෑලි පෙට්ටිය විසික් කරලා එනවා නම් මම දන්නේ නැහැ. නමුත් ඒ ලෑලි පෙට්ටියම කූඩ අරන් යන්න පුළුවන් බැරි කමක් නැහැ. ගොවි මහත්තුරුත් බලන්නේ ඒක තමුන්ගේ ලේසියට. නමුත් තමුන්ට තේරෙන්නේ නැහැ තමුන්ගේ ඒක නිසා තමුන්ගේ නිෂ්පාදනයට ලැබෙන මිල අඩු වෙනවා කියලා. පරිශ්‍රකයක් හැටියට ඔබ මොකද හිතන්නේ මෙවැනි දේවල් ජනතාවට කොච්චර මහන්සියෙන්ද දෙන්නේ? හැබැයි ක්‍රියා මගදී නතර වෙනවා. මේක අපිට අසාර්ථකුණා දැන් මම හිතන අසාර්ථකුණ නැහැ ඒක. ඊට පස්සේ ඒක ගොඩක් ජනප්‍රිය වෙලාවගේ නීතියක් හැටියට රජයක් ගෙනල්ලා මේක පාවිච්චි කළ යුතු මේකෙන් තැන්ට යන්නේ නැරකයි. එහෙම නැතුව ගොවීන්ගේ පැත්තට ගොවින්ද මේකේ තියෙන නියම தත්ත්ව යථාර්ථය පෙන්ලා දුන්නොත් එහම අද බලන්න ලංකාවේ තියෙන සුපිරිවෙන්සල් ජාලයද සියලුම සුපිරිවෙන්සල් ජාලය හරහා සහ ඒ අපනයන වලද පොළ සම්පූර්ණයෙන් ප්‍රඳා පවතින මේක මත. මොකද එළවලු කියන එක අපි නිතරම බලාපින්න අද ප්‍රෙස් වෙජර් බල. ඒ කියන්නේ නැව් මෙලෝලු. නැව් කන්නාස තැලිච්ච පුංචි නැති එළවලු. ඔව් නැව් මෙලෝලුවක්. එතකොට ගොවීන්ගේ පැත්තනොත් ගොවී දැනගන්න ඕන ඒ පැත්තෙන් ගත්තොත් තමයි මේ නිෂ්පාදනය කළ හොඳ ලස්සන්ට ගන්න එළවලුව ඒ ආකාරයෙන් වෙළඳ පොළට ගෙනියන්න පුළුවන් උනොත් අපිට හොඳ මිලක් ගන්න පුළුවන්. අද ඕනම වෙළඳ පොළකට අපි කියවත් වෙන සුපර් සුපිරිවෙන්සල් කරගියොත් අපි තෝරලා බලලා අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ගොවියොත් අද මම හිතන්නේ මේ දඹුලාති මැදස්ථාන මහා පරිමාණයෙන් මොයේ එන ප්‍රමාණයට වඩා ගත්තොත් එම විශාල ප්‍රමාණයක් මේවා භාවිත කරනවා. මොකද අද අධ්‍යක්ෂ ජෙනරාල් තුමා කිව්වා වගේ මේ අකුලන්න පුළුවන් මේ ෆයිල් කවරයක් වගේ ගෙනියන්න පුළුවන් ප්ලාස්ටික් ට්‍රේ එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒක දිගහැරලා ගත්තට පස්සේ අපිට ඉතාම පහසුවෙන් ප්‍රවාහනය කරගන්න පුළුවන්. ඒ නිසා මේක ගොවීන්ගෙන් මොන කුමන ආකාරයෙන් හෝ මේක ඉදිරියට විය යුතුම දෙයක්. මොකද 30ක් 35ක් අපතේ යන ප්‍රමාණය කොටසක් ගොවි ජනතාවට ඉහළ මිලක් ලබා ගන්න පුළුවන්. අනිත් පාරිභෝගිකයරත් ඒ ප්‍රමාණයෙන් ඉහළ මිලක් යන එක පාලනය කරගන්න පුළුවන් වෙන මේ ප්‍රමාණය අපිට වෙළඳපොළට එන නිසා. ඒ නිසා 100%ක්ම අපිට මේ පසුවස්න හානි කියන නැති කරගන්න බෑ. නමුත් 30ක් 40ක් තියෙන එක 105ට 10ට ගන්න පුළුවන්. අද සුපිරිවෙන්සල් වල මේ ප්ලාස්ටික් ට්‍රේස් භාවිතා කිරීම සහ මේ තියෙන සප්ලයි මේ සැලසුම් සැපියුම් දාමේ හරහා 105ට වඩා අඩු ප්‍රමාණයකට අද අඩු කරගෙන තිනවා මේක. ඔබලගේ පරිශනට අනුව වාර්ෂික අස්වැන්න කොපමණ ප්‍රමාණයක් ප්‍රතිශතයකට අපත යනවද? අපි සමාජයට අලි කනව දානවා. ගත්තොත් එමේ එළවලු කියන එකේ ගත්තොත් එහේ මේක ස්වභාවයෙන්ම මේක නිකන් පෙරිසිබල් අද දේ හෙටනේ මේ අනිද්දා වෙනකොට අපිට යන ප්‍රමාණය තියෙන. ඒ නිසා 100ට උඩරිම 125 30කට වඩා මේ සමස්ත නිෂ්පාදනයේ 130ට ආසන්න ප්‍රමාණයක් අපත යනවා. ඒක ගොවිඩ් බිමේ සිට පාරිභෝගිකයා පාරිභෝජනය කරන අපිටම ගෙදර සීතකරණේ දාලාවිලා අපත යන කන්න නැතුව අපත යන ප්‍රමාණය දක්වාම තමයි මේක මේ ගන්නෙ කියලා තියෙන. ඒ ප්‍රමාණයම ගත්තොත් තියෙන සමස්තයක් ඇටියට ඒක එළවලු වල ස්වභාවයનો සමහරට වෙනස් වෙන්න පුළුවන්. කැරට් ලීස් ගෝවා ගත්තොත් මේක වෙනස් වෙන්න පුළුවන්. බොන්චි කැරට් ගත්තොත් අඩු වෙන්න පුළුවන්. උප සමස්තයක් ඇටියට 130 කට ප්‍රමාණයක් අපත යනවා. මේක සංවර්ධිත රටවලත් මේක වෙනවා. නමුත් මෙච්චර ප්‍රමාණයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ අපේ තියෙන නව තාක්ෂණ ක්‍රම භාවිත කරනවා. ගොවීන් දැනුවත් වෙනවා. මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලොකු මහත්තයා ඉන්න නිසා මම අහන්නේ. ඇත්තටම දැන් ගමට එන්නේ නැහැ කෘෂි නිලධාරීන්. මෙතන ලොකු ගැටලුවක් තියෙනවා. ඉස්සරහ ඒගොල්ලෝ කිව්වා අර කෘෂි ඕසීර් මහත්තයා ගමට එනකොට ගමම බ්ලෑස් වෙලා ඉන්නවා. උදේ 7ට 8ට වතුර දෙන තැනට එනවා. ඉස්සර තිබ්බ ජවයවත් දැන් නැහැයි කියලා. කෘෂිකර්ම මහත්තයාශේම නිලධාර හිඟයක් තියෙනවද? නිලධාරීන් දේශපාලන ඔබතුමාලට මේව පාලනය කරගන්න බැරි වෙලා තියෙනවද? කොතනද ප්‍රශ්නේ තියෙන්නේ? නිලධාරී හිඟයක්
තියෙනවා කියලා කිව්වොත් ඇත්තටම නිවැරදි. නිලධාරි ඉස්සර කාලේ ගත්තාම දැන් නිලධාරි කියවම කණ්ඩායම් කීපයක් තියෙනවා. එකක් තමයි ග්‍රාමීය මට්ටමේ ඉන්න කෘෂි උපදේශක මහත්මීන් ශ්‍රේෂ්ඨ නිලධාරි. ශ්‍රේෂ්ඨ නිලධාරි. ඒ ශ්‍රේෂ්ඨ නිලධාරීන්ගේ හිඟයක් ලොකුවට දකින්නේ නමුත් පරීක්ෂණ කරන නැත්නම් ව්‍යාප්ති කරන ඉහළ නිලධාරීන් දෙපාර්තමේන්තුව වශයෙන් ගත්තොත් එහෙම දැන් 50ක් වගේ ඉන්නේ. සාමාන්‍යයෙන් අපි නිලධාරීන් 1200 ගණක් ඉන්න 600 ගණක් වේකන්සිස් තියෙනවා. ඒ ප්‍රශ්නේ තියෙනවා. නමුත් මේ ප්‍රශ්නෙට වඩා දැන් ඉස්සර ගත්තොත් ගොවි මහතුරු කියව ඇත්ත කතාව මේ කුෂිගම්ම උපදේශක මහතුරු සහ කුපනිස මහතුරු සර් කුපරිස් මහතුරු නෙමෙයි කෘෂිකන් ව්‍යාප්ති සේවක KVS මහතුරු. ඔව් KVS මහතුරු ගොවිය ගාවට ගියා. නමුත් ඒ KVS මහතුරු ඇත්තරම සියලු දෙනාම ග්‍රාමසේවක මහතුරුවට පත් කරානේ. යම්කිසි කාලයකදී මේක අහන්දා අර ප්‍රතිපත්ති ගත රජ ග්‍රාමසේවක මහතුරු පත් කරනවා. මේක අහන්දා අර ග්‍රාමීය මට්ටමේ බිම් මට්ටමේ ගොවියාත් එක්ක ගැටෙන නිලධාරීන් ප්‍රමාණය නැති වෙලා ගියා දෙපාර්තමේන්තුවට. කෘෂිකර්ම උපදේශක මහත්තුරු සාමාන්‍යයෙන් ඉන්නේ ඒ KVS මහත්තුරු 7-8 දිනකට එක මහත්තෙක් ඉන්නේ. ඒතකොට දැන් තියෙන කෘෂිකර්ම උපදේශක මහත්මයාට අර මුළු ගම් ප්‍රදේශයේම ඉන්න ගොවියෝ 4-5000ක් බලන්න යන්න තරම් හැකියාවක් නැහැ. ඒකන් තමයි අර සමහර ගොවි මහත්තුරු කියන්නේ මේ ආවේ නැහැ කියලා. පැලේ ආවේ නැහැ. ඊළඟ පැලේ ගෙදරට ගෙනලා දෙන්න කියලා කියන්නේ. ඒතකොට ඒකේ යම්කිසි ගැටලුවක් තියෙනවා. ඒක අපි විසඳන්න ඕනේ ඇත්තරම. ඒ අපි සම්පූර්ණ වක්කීම ගන්න ඕනේ. අපි අර ග්‍රාමීය මට්ටමේ නිලධාරි නැතිකම තමයි ඇත්තරම මේකට ප්‍රධානම හේතු වුනේ. තවත් එකක් තමයි ඇත්තරම දැන් ජනගහනයත් වැඩි වෙලා ඉස්සර හිටපු නිලධාරීට තියෙන බප්පසරිය ප්‍රමාණය වැඩි. නමුත් කරන්න තියෙන වැඩ ප්‍රමාණයත් වෙනස් වෙලා තියෙන්නේ. මෙන්න මේ කාන්තාවන් දා සමහරලාට ඒ බලපෑමක් වෙලා ඇති. නමුත් ඒක වෙන්න බෑ. කෘෂිකර්මයේ ව්‍යාප්තිය කියන්නේ පරිශනංශයෙන් නිපදවන දේවල් සියලුම දේවල් ඒ විදිහටම ගොවිය ගාවට යන දාමේ පුරුකක් තමයි කුෂිකර්ම උපදේශක මහතුරු. තාක්ෂණික වශයෙන් ඒ මහතුරු ඉතාමත් ඉහළ තැනක ඉන්නවා. නමුත් ඒක අර ගොවියාට ලබා දෙන එක මං හිතන්නේ යම්කිසි අඩුවක් ඇති. ඒක අවම කරගන්න ඕන. ඒක ඉදිරි කරන්න වෙනවා අපිට. හොඳයි අපි මේ ගොවියෝ කියපු කාරණාත් එක්කමයි ඉන්නේ. අපිට බාහිර ප්‍රශ්න අහනවට වඩා ගොවියෝ මතු කරපු ප්‍රශ්න වලටම යන්න කැමතියි. තවත් විදිහකට ඒ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු රාශියක් මේ දඹුල්ලේ ගොවි ජනතාව හම්බෙච්ච වෙලාවේ අපිට දැනගන්න ලැබුණා. අපි නැවතත් යනවා ඔවුන්ව හමුවන්න. කෝටි ගාණක් වියදම් කරලා මේ ව්‍යාපාරය දැන් නවීකරණය කරනවා කියලා කෝටි 11 කෝටි අද කොහෙද මේවා කරලා තියෙනවා. මාතයට පෙන්වන්න පුළුවන් මේ ව්‍යාපාරය අඬගහන ගිහිල්ලා අද නම් වැස්සින්ද පෙන්වන්න බෑ. සම්පූර්ණ ව්‍යාපාරේ විනාශ වෙලා තියෙන්නේ. කිසිම සැලැස්මක් නිලධාරී අර කාර් අරගෙන යන්නේ. කාර් අරගෙන යන්නේ මෙහාට එන ඔය ටීඒ මහත්තෙක් එහෙම ඇවිල්ලා හිටියා. මම නම් ගම් කියන්න වැඩි කැමති නෑ. එයා ඇවිල්ලා ඉවරලා රවුමක් ගහලා යනවා. මිනිසුන්ගේ වතුවල ගස් ටිකක් කපාන ගියා. සං මේ ඇල පාර ඇල දෙපැත්තේ පාර හදන්න කියලා. ඉතින් වැඩක් නෑ. පාරත් නෑ ගසුත් නෑ. ඒ කියන්නේ දේවල් ව්‍යාපාරේ ටික සංවර්ධනයකුත් නෑ. ඒවට කවුරුවත් කතා කරන්නේ නෑ. ඇලේ වතුර ඇරියා නම් ගොවියා කුඹරට යන්න ඉස්සෙල්ලා ඒ මහත්තයා මුළු අක්කර පහේම ඇවිදලා බන්ට් එකට වෙලා ඉන්නවා අපි එනකම්. වතුර එනකම්. වතුර එනකම්නේ අපි ගොවියා එනකම්. හොඳයි දැන් මේ කතා අපි කිව්වොත් කියයි මේ සිරස මහතුරුන් පිස්සු කියන. නැත්තම් කියයි මේ මිනිස්සු මේ ආණ්ඩුව විවේචනය කරනවා කියලා. හැබැයි ගොවියෝ මේ කියන්නේ. නෑ මං කීක තමයි කියව කතාව. ඉස්සෙල්ලා අර තිබ්බ KVS මහතුරු කණ්ඩායම තමයි අර උදේ පාන්දර ගිහිල්ලා ෆීල්ඩ් එකට ගිහිල්ලා ගොවියොත් එක්කතු වෙලා වැඩ කරේ. නමුත් ඒ කණ්ඩායම දැන් අපේ නෑ දැන්. ඒකට බඳව ගත්තනේ කෘෂිකර්ම පරේෂණ නිෂ්පාදන සහකාර ගොවි ජන සේවා තුමාලා බඳව ගත්ත ඊට පස්සේ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවෙන් දැන් ඇත්තටම අමාත්‍යාංශයෙන් දැන් කරන්න යන්නේ දැන් මේ කෘෂිකර්ම පරේෂණ සහකාර කුපනිස මහත්තු සඳහා එතුමන්ලාට ඇත්තටම ගොවි ජන සේවා කටයුතු සඳහා තමයි ඇත්තටම බඳව ගත්තේ. නමුත් දැන් කෘෂිකර්මයේ සඳහාත් කටයුතු කරන්න අපි සියලුම නිලධාරීන්ට කෘෂිකර්මයේ පිළිබඳ තාක්ෂණික දැනුම දීගෙන යනවා දැන්. මොකද කෘෂිකර්මයේ පිළිබඳ තාක්ෂණික දැනුමක් නැත්තම් කෘෂිකර්මයත් පරිගණක ශාස්ත්‍රය වගේ දවසින් දවස අලුත් වෙනවා. ඔව් ඒක. ඒතොර දැන් ওই ගොවි මහත්තුරු කුපිනිස මහත්තුරු සමහ උගක් දෙනකොට ඒ තාක්ෂණික දැනුම තියෙනවා. නමුත් ඒ තාක්ෂණික දැනුම අදර ගැලපෙන විදිහට දෙන්න ඕනේ. නැත්තම් ගොවි මහත්තර දන්නවා කුපිනිසට වඩා හොඳට. ඉතින් ඒක හන්ද අපි ඒ කටයුතු කරගෙන යනවා. ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ මේ කුපිනිස මහත්තුරු මාර්ගයෙන් මේ ශේෂ්ඨයට ග්‍රාස් රූට් ලෙවල් නැත්නම් ග්‍රාමීය ගොවි ජනතාව මට්ටමට ගිහිල්ලා ඉවරලා ඒ තාක්ෂණ ලබා දෙන්න.
ඒ කර්තව්‍ය කරන ගමන් දැන් අපි තාක්ෂණික දියුණුව වෙනද එතකොට දැන් අපි සමාජ මෙ මෙතෙන්ට පුළුවන් ගුවියට මොකටද මොබයිල් ෆෝන් එකක් මොබයිල් ඇප් එකක් මොකටද කියලා හැබැයි ඒක නෙමෙයි දැන් ගුවියා දැන් මම දන්නවා අපිට මොඩ් ගොවියෙක් තාක්ෂණයේ අනුන ගොවියෙක් බවට පත් කරගන්න ඕනේ දැන් ගොවියෝ එක එක ජාල හරහා ලියාපදිංචි වෙලා දවසකට රුපියල් 2ක් ගොඩ යන්නේ මට හිතන හිටිට ඒ ගොවියෝ මේ තාක්ෂණ තොරතුරු ලබා ගන්නවා ඒ මාධ්‍ය ජාල හරහා ගොවියෝ ලියාපදිංචි වෙලා ඒතොර අපි ඒකට මාධ්‍ය ජාල වලට අවශ්‍ය තාක්ෂණ සහාය ලබා දෙනවා ඒතොර ඒ ගොවියෝ ඒ මාර්ගයෙන් ලබා ගන්න අපි ඒ දැන් තියෙන දියුණු තාක්ෂණයේ හැම එකක්ම පාවිච්චි කරලා ගොවියට තොරතුරු යවන්න ඕනේ ඉස්සර තිබුණේ කෙලින්ම ගිහිල්ලා ෆීල්ඩ් එකේ ගිහිල්ලා වැඩ කරන එක නේ පරේක්ෂකයෙක් හැටියට මා දුමින්ද මහත්තයාගෙනුත් අහන්නේ මේ ආදර්ශන රත්නමනේ දුමින්ද දැන් ගොවියෝ කියනවා අපිට ওই නිලධාරීන් කවුරුත් ගම්මල ඈත ගම්ම දුෂ්කර ගම්මාන හැබැයි රාජ්‍ය නිලධාරීන් ඉන්නවා දැන් එක ගමක ඉන්නවා රාජ්‍ය නිලධාරීන් 30-40ක් ඒ විවිධ ශේෂ ආර්ථික සංවර්ධන නිලධාරියෙක් ඉන්නවා සෞඛ්‍ය සේවාව සඳහා පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ඉන්නවා PHI මාතුරු ඉන්නවා ග්‍රාමසේවක මාතුරු ඉන්නවා කොච්චර ඉන්නවද හැබැයි මේ ටිකේ මේ කොරම් පරිගමන මෙරට ජනතාවනේ බදුනේ බදු මුදල් ටිකන ගෙවන්නේ රාජ්‍ය සේවය නඩත්තු කරන්න හැබැයි ඔබලාට ගොවියන්ට දෙනවද ටාගට් එකක් ඔයාට මෙච්චරක් ණය දීලා තියෙනවා අපි ඉස්සර රබර් ගොවියන්ට රබර් සහන ආධාර දෙනවා පළහිටවන්න පොල් ගොවියට පොල් සහන ආධාර දෙනවා හැබැයි පොල් අතු ටික කපන්න බෑනේ යාට ඕන විදිහට රජී වියදම් කරලා තියෙන්නේ ඊට පස්සේ කපල විකුණ ගන්නවා ඒක රජී බ්ලොක් කරන්නේ නැහැ ඒක නීතිමය රාමුවක් නැහැ ඒ වගේම ගොවියට කියන්න ඕනේ ඔබට මෙච්චරක් දෙනවා අපි වතුර දෙනවා මෙහෙම දෙනවා මේ ඔබ අපිට පළදා මෙච්චර දුන්න නැත්නම් ඔබට ළඟ වරුදු දෙන්නේ නැහැ මේ යම් ආකාරයෙන් නියාමනයක් කළා නායකත්වය පරිශුද්ධකයට ඔබ හිත මේ කුෂාම් ශේෂ්ඨ මෙහෙම ගියොත් අපිට ඇත්තටම පිටරට දත නියවන්න වෙයි නන්දාමාලනිගේ ගීතේ කියනා වගේ පිටරටින් එනකම් බලන් ඉන්න වෙයිනි ගොවියගේ පුතා ගොවිතැනට යන්නේ නැහෙනි මම හිතන්නේ ඔබ කියන කාරණේ පැහැදිලි කරගත්තා අපි දන්නවා දැන් මේ ආහාර අර්බුදයකුත් එක්කනේ අපි මේ ගමන් කරන්නේ ආහාර අර්බුදයක්වත් නැහැ ලෝලු ඇතුළු සියලුම නිෂ්පාදන වල ගත්තොත් එහෙම ලෝකයේ ලෝක ආහාර නිෂ්පාදනයේ පහළ යාම තත්ත්වයක් තමයි තියෙනවා ජනගහනය වර්ධනය වෙනවා අපි වගා කරන්න පුළුවන් බිම් ප්‍රමාණය අඩු වෙලා ඒකෝර මේ ඉස්සරහට ආහාර අර්බුදය පිනිපිනි එනවා ඒ කියන්නේ අපේ නිෂ්පාදන ප්‍රමාණය පරිභෝජනය කරන ප්‍රමාණය විශාල ප්‍රමාණයක් තියෙනවා ඒකෝර ඒකත් එක්ක අපේ තාක්ෂණය පුළුවන් තරම් භාවිත කරනවා තාක්ෂණය භාවිත කරලා මේ ගොවියා ඉස්සර තිබුණා වූ සාම්ප්‍රදායික ගොවියෙක් නැතුව මේ තාක්ෂණයෙන් අනුන මේ වාණිජ ගොවියෙක් බවට පත් කරන් තියෙනවා අද වෙනකොට ගොවියා ගොඩාක් මේ තොරතුරු සම්භාරයක් කරගෙන මෙතුමා කිව්වා වගේ මේ සියලුම මාධ්‍ය ආයතන හරහා ගන්න එක පැත්තකින් තොරතුරු ඒ වගේ දුරකථන ජාල හරහා ගන්න හැම පැත්තකින්ම තොරතුරු අරගෙන ගොවියාගේ පැත්තෙන් ගොවියා වවන ප්‍රමාණයෙන් ඉහළ ඵලදායක් අරගන්න පුළුවන් මට්ටම තමයි අදපත් වෙලා තියෙන්නේ ඒ නිසා ඔබ කිව්ව ආකාරයට නොත් ගොවියරත් වගේ කීමක් තියෙනවා. ඔව් ගොවියගේ පැත්තෙම. රජයේ මුදල් වලින් වවනෝ නම් ප්‍රතිඵල දෙන්නේ නැහැ. නැත්නම් අද වෙනකොට ගොවියා මං හිතන්නේ අද භාවිත කරන බීජ මේවා භාවිත කරලා ඉහළ ඵලදායක් ඇත්තරම ගන්නවා. ඉහළ ඵලදායක් ගැනීමම හේතුවක් කළ තියෙන එක පැත්තකින් ඉහළ අස්වැන්නක් එන්නේ. මොකද අද භාවිත කරන ආනයිනික දෙමුහුම් බීජ හයිබ්‍රිඩ් අපි දන්නා ඒ වගේ අස්වැන්න ඉතාමත් ඉහළ ප්‍රමාණයක් කෙටි කාලයක් ඇතුළත තියෙනවා. ගොවියාගේ පැත්තෙන් ගොවියා දාක්ෂණයේ හැකියි උපරිමයෙන් සාම්ප්‍රදායික ගොවියාගෙන් එහාට ගිහිලා අද ගොවියා ලබා ගන්නවා. එතකොට මේ ප්‍රමාණය අලෙවි කර ගැනීමේදී කෙටලුවක් එන්නේ ඔය කියපු කාරණේදී ඉහළ අස්වැන්නක් එන එකම තමයි. ඔබතුමා කිව්වා වගේ මොකද අද මේ ඉස්සරහට ගත්තොත් එහෙම මේ ප්‍රශ්නේ එන්නේ අඩු වෙන්නේ නැහැ. අපි තව ඊළඟ කන්නේ ගත්තොත් එහෙම ඊළඟ යනවා මේක තව වැඩි වෙන්න පුළුවන්. මොකද අද කාලගුණික දේශගුණික විපර්යාස මේක ඇවිල්ලා ලෝකේ හැමතැනම ලොකු ගැටලුවක් කරලා තියෙනවා. ඒකට අපිට කියන්න බෑ ඊළඟ කන්නේ මාස 8ක් 9ක් යනකොට වහීද නැද්ද කියලා. නමුත් අපේ ආහාර පරිභෝජන රටාව වෙනසක් නැහැ. ඒක ස්ටේබල්. ඒක තව වැඩි වෙන්න පුළුවන් ජනගහන වර්ධනය ඇත්තට. ඒතකොට ලොකු ගැටලුවකට තමයි මුහුණ දෙන්නේ. හොඳයි දුමින්ද මහත්මයා අපිට තර්ක කරන්න ගොඩක් දේ තිබුණත් මම හිතන්නේ මේ වේලාව නෙවෙයි විරාමයක් ලබා ගන්න ඕනේ. ඇලදොල ගංගා, පංචමහා ගංගා, මහා මුහුදට ගලා යන ගංගාවල් තියෙද්දි අමාත්‍යාංශයේ තියෙනවා 80ක් 50කට ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු ඉන්නවා. හැබැයි අපි සාමාන්‍ය ජනතාව සෆර් කරනවා. සාමාන්‍ය ජනතාව විඳවන රාජ්‍ය නිලධාරීන් නොවුන්ගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා. ඒහෙව නොගලපීමක් තිබෙනවා. එකම තැන මඩ කරන ගතියක් තමයි පේන්න තියෙන්නේ. ඉස්සරහට යන අමාරු. අපි මේ අසුභවාදී වී රජය කිසිවක් කරන්නේ නැහැ කියන තැන නොවේ ඉන්නේ. මේ මහතුරු නැත්තම් මෙහෙමවත් නැහැ. හැබැයි මේක දෙපැත්තම අපි පෙන්වන දීම අවශ්‍යයි. අපි විරාමයක් ලබා ගන්න. මේ ඔබ වැඩසටහන හදගස්ම. කල්පාවේ වැඩපොළ ඇවිල්ලා මුළු ගම ප්‍රදේශයම විරුද්ධ වුණා. ඔව්. ඊට පස්සේ ජනාධිපතිතුමා ළඟට ගියා මේ යහපාල ලාණ්ඩුව ගාවට. යහපාල ලාණ්ඩුවට ආවට පස්සේ පස්සයක් කතා කරන ගමේ කට්ටිය ජනාධිපතිතුමා. අපේ ජනාධිපතිතුමා පරිසර ඇමති
එතුමාට බැරන මේ ගල් වැඩපල නවත්තන රටත් තරම් ප්‍රබලයි. වාරි වාරි මාර්ගේ පාර තියෙන්නේ. වාරි මාර්ග පාරක ටැට්‍රේක යන්න පුළුවන් ටේර්ලේ නැතු ටැට්‍රේ දිහායි. නමුත් මේක ටොන් 40ක් විතර පටවගෙන එන තඩි ගල් අරගෙන යනවා. බණ්ඩක ඔක්කොම ඉවරයි. බෝක්කු සේරම ඉවරයි. ඔක්කොම කඩාන ගිහින්. අහිංසක මිනිහා තමන්ගේ උළු අස්සර ගෙදර කොස් ගහ කැපුවොත් කොහොමද නීතිය ක්‍රියාත්මක වෙන්නේ? ඒක නීති ක්‍රියාත්මක වෙනවා. ඒතර ග්‍රාමසේක මහත් වෙනව නේද? ග්‍රාමසේකත් වෙනවා. පොලිසියෙත් වෙනවා. ඔය වැඩපොලේ ගල් ප්‍රශ්නේ මම ගොවි සංවිධානයේ නියෝජිතයෙක් වශයෙන් නා උපසභාපති. ඔව්. ඔය ගල් ප්‍රශ්නේ ගැන මම වාරි මාර්ග ඉංජිනේරුවත් එක්ක කතා කරන්නේ. බුදුගෙනේ පන්සලේ ඉංජිනේරුව අසරණයි. ඉංජිනේරුව අසරණ නැහැ. මුණ්ඩත් කුට්ටිය දීලා තියෙනවා. ආයෙ. සල්ලි දීලා දෙන්න සල්ලි සල්ලි. ඉංජිනේරුවත් නැහැ පොඩි මිනිහයි නම ඔක්කොම දීලා තියෙන්නේ. අපි ඉන්න ගොවි සංවිධානයේ සභාපතිට කාරණයක් කරන් දීපම මේ ඔක්කොම වරයි. ඒ කියන්නේ ගොවි සංවිධාන සභාපතිව තල්ලලා තියෙන්නේ. ඒක ලොනුමැතිය දෙනවා නේ කතාව. මෙරටේ නේ තැනගෙන කම් කරුව නැතු නෙවෙයි. ගාන හම්බලා දෙනවා ඔක්කොම. කම් කරුව දෙන්නලා එක මේ වැඩපොළ මේ තමයි ගොවි ජනතාවගේ හදගැස්ම. ඇත්තටම මේවට කවුද උත්තර දෙන්න ඕනේ? කවුරු මාරු වුණත් අර පරණ බෝතලේ පරණ වයින් ටිකමයි කියලා හිතන්නේ. කුෂ්කර්මාන්තේ මෙතුමලාගෙන හිට හදනවා හිටත්. ඇත්තටම කුෂ්කර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂණතුමනි මේ කුෂ්කර්ම ශේෂ්ත්‍රයේම තිබෙනවනේ අමාත්‍යංශ ගණනාවක්. ඒකම පළාත් සභා මට්ටමින් තිබෙනවා. මේ සියල්ලම එක තැනකට කේන්ද්‍රගත වන රේකී අමාත්‍යංශයක් නැහැ. ඉලක්ක සටහනක් නැහැ. නිලධාරීන්ගේ දැන් මම පෞද්ගලික අංශ වැඩ කරන කෙනෙක්නේ. අපට රාජ්‍ය සේවය වගේ විශාල වරප්‍රසාද නැහැ. අපිට අද මේ වැඩේ කළේ නැත්තම් හෙට ගෙදර යන්න වෙනවා. එහෙම නැත්තම් අපට අයිතිවාසිකම් නැහැ. අපේ වෘත්ති සමිතියේ අපේ ටැංකියක් උඩනගින්න බෑ. ඒකනේ මේ දැන් රජයත් කියන්නේ මේ රාජ්‍ය සේවය නඩත්තු කරන්න බෑ කියලා. මේක දේශපාලනය සඳහාද කරන්නේ? හැබැයි මේ පඩි ගන්න මහත්තුරු උපදෙස් දෙන්නේ නැහැ නේ හරියට මේ වැඩේ කරන්න. එතකොට අධ්‍යක්ෂණතුමනි ඔබතුමත් අසරණයි. අමතුමත් අසරණයි. කොහොමද මේක හදාගන්නේ? ප්‍රශ්නයක් තියෙනවා. ආයතන තිබෙනවනේ ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් කුෂිකර්ම දෙපාර්තමේන්තුව ගත්තොත් කුෂිකර්ම දෙපාර්තමේන්තුව මධ්‍යම රජයේ තියෙනවා. පළාත් කුෂිකර්ම දෙපාර්තමේන්තුවත් පළාත් 9 තියෙනවා. ඔව්. ඉතින් දැන් අපි ව්‍යුහය ගත්තොත් එහෙම පරේෂණ සම්පූර්ණයෙන්ම මධ්‍යම රජයේ යටතේ තියෙන්නේ. උදාහරණයකට වී පරේෂණ ආයතනය, ශේෂබෝග පරේෂණ ආයතනය, හොරණ තියෙන පළතුරු පරේෂණ ආයතනය, උද්‍යානවල පරේෂණ ආයතනය ගන්නවරු සහ දේපවාප්ත පරේෂණ ආයතන තියෙනවා. සියල්ලම මධ්‍යම රජයේ යටතේ. ඊළඟට බීජ නිෂ්පාදනයත් මධ්‍යම රජයේ තියෙනවා මූලික බීජ නිෂ්පාදනේ. ඊළඟට හැබැයි ව්‍යාප්තිය ගත්තොත් කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙන්නේ ඉතා පොඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ ඔය ප්‍රධාන ගංගා ආශ්‍රිත ව්‍යාප්ති ඒ භූමි ව්‍යාප්ති විතරයි පළාත් ව්‍යාප්තිය පළාත් කුෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කරන්නේ. හැබැයි එහෙම කීවට අපි නිලධාරීන් සියල්ල දෙනාම එකට එකතු වෙලා තමයි වැඩේ කරන්නේ. නමුත් පළාත් 9 බෙදලා යනකොට එක එක පළාත්වල තියෙන අවස්ථාවයන් වෙනස් වෙනවා. පළාත්වේ අවස්ථාවයන් තමයි තම තමුන්ගේ ප්‍රයොරිටිස් හඳුනගන්නේ. ඉතින් මේ ප්‍රශ්නය නැත්තේ නැහැ. නමුත් ඒක අවම කරගෙන තමයි අපි දිදී බලාපොරොත්තු වෙන්නේ. ඔබ නිදහස් අධ්‍යාපන ඉගෙනගත්තු දන උගත් මහත්මයෙක්, ආචාර්ය උපාධියක් කරපු විශ්වවිද්‍යාල විදේශ අධ්‍යාපන ලැබපු කෙනෙක්. මහන්නේ ආචාර්යතුමනි පුරවැසියෙක් හැටියට මේ ගැටලුව අපිට හදාගන්න බැරි වෙලා අපි නතර වෙලා තියෙන්නේ කොතනද? දේශපාලනයේ ප්‍රතිපත්ති තීරණ තීන්දුව ගන්න ඇතිසාද? නිලධාරී ආරක්ෂකම හින්දාද? මෙත් එකම හින්දාද? ඒක ඍජු පිළිතුරක් මට දෙන්න නැටිය කමාරුයි. හැබැයි මොකක් වුණත් දැනුගත් උගත් සමාජයේ ඉන්න ඔබ වගේ කෙනෙක්ට බය නැතුව ඒ එතනදී ප්‍රශ්නේ තියෙන්නේ මේ දැන් වෙනසන ලෝකයේත් එක්ක වෙනසන කෘෂිකර්මයේත් එක්ක වෙනසන දේශගුණයේත් එක්ක ඉස්සර දීප ප්‍රශ්න දෙමේ දැන් තියෙන. ඔව්. ඉස්සර නම් ඇත්තටම ගොවියා ගොවි මහත්තයා ගිහිල්ලා ඉවරලා ශේෂ්ත්‍රේ මේ වගා කරනවා කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් දැන් තියෙන දේශගුණ වෙනස් වීමත් එක්ක වෙනස් වෙන වෙළඳපොළ රටාව අවශ්‍ය ජනතාවට අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය වෙනස් මේක සංකීර්ණ තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒකනේ දැනුගත්ත අය පුටුවල පත් කරලා තියෙනවා. එතකොට ඔව්. එතකොට වාහන පර්මිට් එක දෙනවා, පඩි දෙනවා, විදේශ ශිෂ්‍යත්ව දෙනවා, ආචාර උපාධි දෙනවා, පරේෂණ ඒකක තිබෙනවා. ඔක කලමකරණය කරන්න තමයි. ඔව්. ඒ මොනවා තිබ්බත් ඇත්තරම ඒක මේ ගොවියා ගාවට යන්න ඕනේ. අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ තියෙන පරේෂණ ආයතන වලින් හදන මේ තොරතුරු. උදාහරණයක් ගත්තොත් එimhe දැන් අපි ඉස්සර දෙමුහුන් වර්ග අපි ලංකාවේ හැදුවේ නැහැ. නමුත් අපි දැන් දෙමුහුන් මිරිස් තියෙනවා. දෙමුහුන් බඩිනු තියෙනවා. දෙමුහුන් බටු තියෙනවා. එළවලු දෙමුහුන් වර්ග තියෙනවා. දැන් මේ සියල්ල අපි දැන් ක්‍රමානුකූලව මේක අපිට තනියම කුෂිකන් දෙපාර්තමේන්තුවේ කරන්න බෑ. මේක පුද්ගලික අංශයත් එකතු වෙන්න ඕනේ. අපි ඒක දැන් පුද්ගලික අංශයත් එකතු වෙලා දැන් බීජ නිෂ්පාදනය කියන එක දෙපාර්තමේන්තුවේ ඉස්සරහින් ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් වලට යන්න ඕනේ. PP. ඔව්.
දැන් දෙපාර්තමේන්තුව ඉස්සර තිබ්බේ මුළු සම්පූර්ණයෙන්ම කරේ කුෂන් දෙපාර්තමේන්තුව. බීජ සම්පූර්ණ බීජවල සම්පූර්ණ අයිතිකාරය කුෂන් දෙපාර්තමේන්තුව. නමුත් මේක දැන් වෙනස් වෙලා තියෙනවා. අපි ඒක ඇත්තටම හොඳයි වෙනස් වෙන එක. පුද්ගලිකාංශයේ ඉදිරියට ඇවිල්ලා තියෙනවා. හැබැයි අධ්‍යක්ෂ ජනරාල්තුමනි ලංකාවේ අක්කර 100,000 ගාණක් තියෙනවා. ලංකාවේ තියෙන මහලු පල්ලම, ගිරාඳුරු කෝට්ටේ, පොළොන්නරුවේ විශාල මේ භෝග මේ ගොවිපළවල්, රජයේ ගොවිපළවල් මේවා මැද්දෙන් පෞද්ගලිකංශයට ඩීල් දාලා විකුණලා දීලා තියෙනවා. පෞද්ගලිකංශයට කුලියට දීලා තියෙනවා. මේවා දේශපාලකයෝ කරන ප්‍රතිපද. දැන් අපි පහුගිය දවසක ගියා ජන අගමැතිතුමත් ගියා කිරි බොරුවට හලන වෙනම ටැංකියක් තියෙනවා. අතිරික්ත මේ එලකිරි. මේ එලකිරි බොන්න නෑ. පිටි සමාගම් තමයි ඒ වලින් දිනන්නේ. මෙතන අර සේනක බිබිලි ඖෂධ ප්‍රතිපත්ති ගෙනා වගේ වීරකෝන් මහත්තයාට බැරිද මේ 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 කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ගෙන මොකක් හරි උගත්තු හැටියට මේක නායකත්වය ගන්න නෑ ඔබතුමා අර කිව්වා මේ දැන් බලන්න මහවිරු පල්ලම ගියොත් ගිරාඳුරු කෝට්ටේ ගියොත් මේව කඩා වැටිලා පැල වගා තවා නෑ මම ගියා බලන්න එහම ඒ කඩා වැටීම කියන එක මම ඒ විදිහට පිළිගන්නේ නෑ ඒකට මුදල් දීලා නෑ නෑ ඒ මුදලුත් තියනවා දැන් ඔබතුමා කියන කතාවේ යම්කිසි සත්‍යයක් තියෙනවා උදාහරණකට මහලු පළම ගත්තොත් 1980 දශකයේ ඒක සම්පූර්ණ මුළු ගම්මානයක් වේ තමයි මහලු පළම තිබ්බේ මුළු දකුණු ආසියාවේ විශාලම පරිශ්‍රණ ඇතුළේ ජේස්ත්‍රි වැඩ කරා කම්කරුවන් 400 ගණනක් වැඩ කරා පරිශ්‍රණ නිලධාරීන් 50 ගණනක් ඉඳලා තියෙන දවස්වල ඒතර ඒ දවස්වල පරිශ්‍රණ කරා දැන් අපි අන්නෝ නීති ඉස්සරහනේ දැන් අපි 2020ට තාම මම අර ඉස්සල කිව්වා වගේ අර පරිශ්‍රණ නිලධාරී හිඟේ හන්ද දැන් මේක පරිශ්‍රණ නිලධාරී 15 වල බැහැලා තියෙනවා නමුත් ඒ 15 වල බැස්ස කියලා වෙලාව අපි කරන පරිශ්‍රණ සහ ඒකේ තියෙන බලපෑම දැන් අඩු වෙලා නැහැ පරිශ්‍රණ නිලධාරණ අඩු වෙච්ච ප්‍රමාණාත්මක අඩු වෙලා තියෙනවා නමුත් නිෂ්පාදනය කරන මේ බීජ වර්ග ප්‍රභේද වර්ග තාක්ෂණය ගත්තොත් එහෙම ඉතාමත් විහිළු තත්වයක තියෙනවා උදාහරණයක් පින්මක් පයින්න මොනවද කරන්න පුළුවන් යෝජනාව උදාහරණයක් ගත්තොත් එහෙම දැන් මම ඔයාලට කිව්වොත් දැන් මිරිස් තියෙනවා හෙක්ටයාරයකට ටොන් 60ක් ගන්න පුළුවන් මිරිස් වර්ග තියෙනවා කියලා කිව්වොත් විශ්වාස කරන්න තිය සමාහලට. නමුත් ඒ තාක්ෂණය දැන් ගොයින්ටත් ගිහිලා තියෙනවා. අපි හොඳම උදාහරණය තමයි යාපනයේ ප්‍රදේශයේ අපි දිවිලවර්ලයි බිඳු දා තාක්ෂණයේ යටතේ මිරිස් වල තියෙන අපේ හයිබ්‍රිඩ් එක ඒකට හොඳ අසන්නක් තිබෙනවා. අකර ටොන් 60ක් කරන් තියෙනවා. අකර ටොන් 60ක් හෙක්ටයාර ටොන් 60ක් කරන් තියෙනවා. ඒක අරගෙන තියෙන්නේ මේ මාස 7ක කාලයක් තුළද එතනදී අපි පොහොර ප්‍රමාණය නියම නිශ්චිත වශයෙන් දෙනවා ජලයේ නිශ්චිත වශයෙන් බිඳු ජල විදියට දෙන්නේ. ඒතොර ඒ වසුන් යොදලා තියෙන නියමිත කාර්යාවලිය කරියොත් ඒ නිෂ්පාදිතතාවය යන්න පුළුවන්. හැබැයි ඒක හැම ගොවියටම කරන්න බෑ. නමුත් ඒ විශේෂිත ගොවීන්ට අපි පුළුවන් තරම්ගේ තාක්ෂණ දෙන්න ඕන. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න ඕන ඒක බිම්වේකින් ගන්න පුළුවන් නිෂ්පාදිතතාවය ඉහළ නංගන එක. නැතුව භූමි ප්‍රමාණය වැඩි කරා කියලා මේක මොකද වතුර නැහැ අපිට තරම් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ தത്വයේ ඉතිරියට ඔබ කියපු හොඳ වචනයක් තිබෙනවා. අපිට තනිව කරන්න බෑ. තනිව කරන්න බෑ. මේක රටක් හැටියට හැම ශිෂ්ටම ඒකාබද්ධ වැඩ පිළිවෙලන ගියොත් අපිට දිනන්න පුළුවන්. ඔබතුමාගෙන් ලේඛනයක් තිබෙනවා. මට පොඩ්ඩක් කියන්නකො මේ ලංකාවේ ඉලවලු පළතුරු නිෂ්පාදනය සම්බන්ධ රටාවක් තිබෙනවා. ඉක්මනින් අපි කියමු ගොවි මහතුන් දැනගන්න. විශේෂයෙන් මම මේ පෙන්න රටා ගත්තොත් මෙතෙන්දී අපි දැන් මම කලින් කිව්වෙන්නු සටහන් මේක අදාළයි අපි යලමහා කන්න දෙක රටාවත් එක්ක ගත්තාම මෙන්න මේ කාල සීමා තමයි ප්‍රධාන වශයෙන් මේ එළවලු සහ පළතුරු අස්සුණු ලැබෙන කාල සීමාව. ඒතකොට මේ හිස්කොට වලින් සඳහන් පෙන්නන්නේ අපි මේකදී අස්සුණු ඇත්තරම සාපේක්ෂව අඩු කාල සීමාව. මේ කාල සීමාව ගත්තොත් ජූනි ජූලි වගේ. ඔව් ජූනි ජූලි කාල සීමාව ගත්තොත් මේයි ජූනි ජූලි. මේක වසර 10කට විතර කලින් හදපු එකක් ඇත්තරම වසර ගණනාවක් අපි අප්ඩේට් කරගෙන යනවා. නමුත් මේක තමයි අද වෙනකොට රටාව සුළු වශයෙන් වෙනස් වෙලා තියෙනවා. ආයි ගත්තහම මේ ප්‍රධාන කන්නේ මේ යල කන්නේදී අස්සුණු ලැබෙනවා. අමේකාන්නේදී නොලැබෙනවා. එතකොට මේ තියෙන තොරතුරු මෙන්න මේක තමයි වගා රටාවන් මේ තොරතුරු සියල්ල ජාතික පට්ටනේ පරීක්ෂණ ආයතනයක ඉදන් හෙක්ටකොබ්බයකට ආයතනයේ දෙන අපි හැකි හැම අවස්ථාවෙදිම අපි අන්තර්ජාලය හරහා ඒ වගේ සතිපතා විවරණිකාවන් හරහා මාසික විවරණිකාවන් හරහා ජනතාවට ලබා දෙනවා. ඒ නිසා වගා කරන වාණිජ මට්ටමේ ගොවි විශාල ප්‍රමාණයක් අපි මේ තොරතුරු ලබා ගන්නවා. දෛනිකව ලබා ගන්නවා, සතිපතා ලබා ගන්නවා. ඔවුන් ඒ අරගෙන තොරතුරු හරහා මේ සියල්ල තොරතුරු වුන් රඳවාගෙන තමයි මේ කාලවලදී වෙළඳපොළට මේ නිෂ්පාදන දාන්න ඕනේ කියන මතේ ඉඳගෙන තමයි ඔවුන් නිෂ්පාදනය කළ වෙළඳපොළට දාන්නේ. ඒ නිසා ඔවුන් කොයි වෙලාවකවත් ඇසීම ඉතාමත් සුළු වශයෙන් පාඩුවක් ලැබුවත් ඔවුන් වාණිජ මට්ටමේ ගොවීන් හැටියට පාඩු ලබන්නේ නැහැ. මේ තොරතුරු වැදගත්. තව වැදගත් දෙයක් කියන්නේ මේ තොරතුරු කිව්ව අපිට දාන්න වෙලාවක් නැහැ. රිලව් මොනරු මේ වන සතුන්ගෙන් වෙන හානිය වනාලි දැන් මේ අති විශාල වශයෙන් ගොවි බිම් විනාශ කරනවා. අපිට රසරන්න නැද්දලේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ඔබතුමාලට පරීක්ෂණ කළා තිබෙනවද මේක? ප්‍රශ්නයක් අද වෙනකොට මොකද දල්දා මාලිගාවට හිටපු
රිලව් අපි දැක්ක විශාල ප්‍රමාණයක් හිටිය. ඔවුන් විශේෂයෙන්ම රන්දිනකට අණ්ඩඹේ රක්ෂිත යනෝට ගිහින් දාලතුන. ඒ උන් අයිලා මට කො මේ විලච්චර ගිහින් දාලා ජයසිම බෝධිමත් මහන්සේ ළඟ හිටපු රිලව් ටික. විශේෂයෙන් අපේ තියෙන ගම්මාන වලට අපේ තිබෙන ජාතික මට්ටමේ ලොකු ගැටලුවක් කියලා තියෙන අද වෙනකොට රිලව් ඌර සහ මේ වනසතුන් වෙන වන ජනගහනේ වැඩි වෙලා. ජනගහනේ වැඩි. ජන කියන්නේ මේ සත්ව ගහනේ. සත්ව. එතකොට උන්ට අපිට ඇත්ත වශයෙන්ම අපිට උන්ට මරන්න කියන්න බෑ. ඒ වගේ අපේ ගැටලුව තියෙනවා. එහෙම ගත්තොත් එහෙම අපේ වෙනත් කණ්ඩායම් විසඳුම් තිබුණා. සාරා සාරධර්ම පිළිබඳ ප්‍රශ්න. ඔව්. එහෙනම් අපිට මේ වෙනකොටත් එක් විශේෂයෙන් තාක්ෂණික ක්‍රම හොයාගෙන යනවා. මේ වෙනකොටත් ලෝකෙ විවිධ රටවල් හොයාගත්තු ක්‍රම තියෙනවා. අපි ඒවා මේ වෙනකොටත් අධ්‍යයනය කරමින් පවතිනවා. මේවා ජනතාවට ඉක්මනින් ලබා දෙන්න පොළපත් කියලා තියෙනවා. මොකද පසුගිය කාලේ මේ වෙනකොට අදිරගෙන මේ ප්‍රශ්න විශේෂයෙන් අතන රටේ මිනිස්සු කියන්නේ විශේෂයෙන් ගැටලුවක් තියෙනවා. අපි හඳුරගන්න තියෙන මේ වෙනකොට පරීක්ෂණ කරගෙනත් යන මේකට මොකද කෙටි කාලිනව සහ දීර්ඝ කාලිනව කරන්න ඕනේ කියන්නේ. මොකද මේක මේ ඉතාමත් මේ මෑත කාලන අවුරුදු 3-4ක් වගේ කාල සීමාවක් අතර දාපු ලොකු ගැටලුවක්. හොඳයි. මට කුෂි ගහණය පාලනය කරන එක තමයි ප්‍රධානම අවස්ථාවය. ඒ කියන්නේ බෝවීම. බෝවීම පාලනය කරලා ඉවරලා යම් කිසි ක්‍රමයකින් ඒ සතුන් ඒ ප්‍රදේශයේ සතු ඉන්න ඕනේ නැති වෙන්න බෑ. සතු නැතු ජීවත් වෙන්න බෑ මිනිස්සු. නමුත් ඒ පාලනේ වැඩිචක ගැ ප්‍රශ්නේ. අනේ විලෝපියන් නැහනේ. දැන් විලෝපව මරන් ගන්න කෙනෙක් නැහැ. සතෙක් නෑ තව. උදාහරණයක් ගත්තොත් මේවා සාමාන්‍ය කියන්න හොඳ දේවලුත් නෙමෙයි. අපි දැන් ඉස්සර අපි ගම් වල ගත්තොත් ඒ ධර්මස් ඌරේ කරි මොකෙක් කරි මරාගෙන තමයි කන්නේ. මොකද මස් නෑ සාමාන්‍ය වෙළඳ පොළට ගිහිල්ලා මස් ගන්න නෑනේ. ඔව්. දැන් එහෙම නෙමෙයි. දැන් කඩේට ගිහිල්ලා කුකුල් මස් හොර තරම් ගත්ත හැකි. ඉතින් සාමාන්‍ය ගහනේ වැඩි වෙනවා. සතාය ගහනේ වැඩි වෙනවා. අපි මොකද කඩෙන් ගිහිල්ලා කුකුල් මස් අරන් කන්නේ. ඉස්සර ගම් වල හැම වෙලාවෙම දඩයක් අර හිටියා. මේවා අවිධිමත් උනත් හේන් ක්‍රමයක් එක්ක යම් ආකාරයක සම්බරතාවයක් සම්බරතාවයක් තව එක ප්‍රශ්නයක් අධ්‍යක්ෂ ජනතුමනි කියන්න මේ ප්‍රශ්න ඔබ අවධානය ලක් කරන්න ප්‍රතිපත්ති තීරණ ගන්නකොට හැම ගොවි මහත්මයෙක්ම කියනවනේ අපි උපදෙස් ගන්නේ හන්දිය කඩේ පොහොර කඩෙන් කියලා ගහන්න ඕන තෙල් ටික කියන්නේ පොහොර මුදලාලි ගහන්න ඕන පොහොර ටික කියන්නේ තෙල් මුදලාලි මේ මුදලාලි තමයි සමාගම් එක තීරණය කළා කියන්නේ මේව කරන්න කියලා 69 ගහන්න 67 ගහන්න 48 ගහන්න කියලා කෘෂිකර්ම අමාත්‍යාංශය මේ සඳහා මැදිහත් වන්න මොනවා ගහනවද මොනවා කනවද මොනවා බොනවද කියලා අපි දන්නේ නැහැ. ග්ලයිෆොසෙට් තානම් කළා මිලෝ හසලක් දන්නේ නැතු එකපාරට වගාවි වල්හානි කරන්න ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නේ නැතුව අපිට කියන්නකොද්ද ජන ඔබතුමාලද මේ ප්‍රතිපත්ති තීරණ කරන්නේ කවුද මේව තීරණ කරන්නේ? ගොවි මහත්තුරු ඇත්තරම ඔය මේ කඩේ මුදලාලිගෙන් උපදෙස් ගන්නවා කියන එක. ඒ කතාවේ සත්‍යතාවයක් තියෙනවා. ඒකට හේතුව තමයි ගොවි මහත්තුරු ඇත්තරම කඩේ මුදලාලිගෙන් තමයි ණයට බඩු ගන්න. මේ නිෂ්පාදනයත් කෙලින්ම කඩේ මුදලාලිට දෙන්නේ. ඒතර කඩේ මුදලාලිත් එක තමයි බැඳීම වැඩියෙන් තියෙන්නේ. අපි මේ බැඳීම ඉස්සර එහෙම නෙමෙයි ඉස්සර අපි ප්‍රොෆෙසර් මහත්තයා නැත්නම් ප්‍රොෆෙසර් මේ KVS මහත්මයා AI මහත්තුරුන්ගෙන් තමයි උපදෙස් ලබා ගත්තේ. දැන් අපි ඉස්සර රජයේ කෘෂි අලවිසල් තිබ්බ නේද? කෘෂි අලවිසල් තිබ්බ මාක්ෆෙඩ් ආයතනය වගේ ඒ වගේ තිබ්බා. නැහැ අපි ඉදිරියේ බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේ නෙමෙයි අතර මේ කන්නේ අපි පයිලට් ප්‍රොජෙක්ට් එකක් හදලා කරන්න යන්නේ. දැන් ගොවි මහත්තුරුන්ට අපි මොනවා කතා කරත් මේ ඕනම දිනුන රටක් ගත්තොත් ෆාමර්ස් මාකට් එකක් කියලා තියෙනවා. ඒ ගොවි මහත්තයා තමුන්ගේ නිෂ්පාදනය ගෙනල්ලා ඒ මාකට් එකට ගෙනල්ලා එතනදී අගේ වැඩි කරලා නැත්නම් හොදලා හොදට පැක් කරලා ඒවල මාකට් එකට දානවා. ඔව් ඔව් වැලියු ඇඩ් කරලා ඒගොල්ලෝ. නමුත් අපේ එහෙම තත්ත්වයක් නැහැ. දැන් අපි බලාපොරොත්තු වෙන කුෂ මාත්‍යංශීත් ගරු එමුතුමත් යෝජනා කරලා තියෙන්නේ පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට කරන්න. ඒ කියන්නේ අපිට ගොවි මහත්තයාගේ නිෂ්පාදනය දැන් මෙතන දැන් යා බෝංචි හදලා තියෙනවා නම් බෝංචි ගෙනල්ලා මෙතන ගෙනල්ලා හොදලා පැක් කරලා ඉවරලා කෙලින් යාගේ මාකට් එකට මෙතනම දානවා. ඒතර අපි ගිහිල්ලා ඉවරලා ඒ ඔබලා සාම්පල්යක් හැටියට දැන් පයිලට් ප්‍රොජෙක්ට් එකක් නැත්නම් දැන් හිතවන්න දාන්න මූලික ව්‍යාපෘතියක් හැටියට කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඉතින්දි බලාපොරොත්තු වෙනවා අපි දැන් ඒ එකම ඉතින් හැපැත්තෙන් යාගේ වැලියු අගේ දාම වැඩි කරන්න අවශ්‍ය උපකරණත් දෙන්න. මොකද තන දැන් තනි තනි ගොවියට ඒ උපකරණ තනි තනි තියාගන්න බෑනේ. ඔව්. උදාහරණයක්ගත මිරිස් සම්බරන මූලක් නැත්තම් පැකට් කරන යන්ත්‍ර හැමදේම එකිනෙකට කරන්න බෑ. එකිනෙක කරන්න බෑ. ඒතර ගොවියන් තමුන්ට ගෙනල්ලා ඉවරලා එතනදී පැක් කරලා තමුන්ගේ මාකට් එකට දාලා විකුරගෙන අපි බලාපොරොත්තු වෙන නායකත්ව ගොවියට දෙනවන ගොවියා රජෙක් කරන්න අපිට පුළුවන් කමක් තිබෙනවා. මොකද හැමෝම කෑම බීම කනවා බොනවා. මොකද අපි අර හෙළබුජුන් සංකල්පය තාම වටිනවා. අර කුෂිකර්ම අමාත්‍යාංශයෙන් පවත්වාගෙන යන බුජුන් හලවල් හෙළබුජුන් හලවල් එතනදී තමයි ඒකට හෙළබුජුන් අනත් එක්කම ආදේශ කරන බලාපොරොත්තු වෙනවා. මේ ගොවීන්ගේ අගේ දායම වැඩි කරන ආයතනය. ඒ කියන්නේ එතන ඊළඟට ෆාමර්ස් මාකට් එකක් එතනම තියන්න යනවා. ඊළඟට අපි බලාපොරොත්තු වෙන තවත් ඉස්සරහට යන්න පුළුවන් නම් මොකද ගොවියාට දැන් අපි දැන් ගත්තොත් එහෙම ඉදිරිගිරිම ශිෂ්ටිය ගත්තොත් ඕනෑම හන්දිය කඩේකට ගිහිල්ලා අපට ඕන දෙයක් කුලියට අරන් ඉන්න පුළුවන්. අපිට තුමු මේ ගොවියටත් කුලියට ගන්න පුළුවන් ක්‍රමයක්. කුලියටත් ගොවියට ගන්න පුළුවන් ක්‍රමයක් අර අතින් පුද්ගලික අංශයේ එකතු කළම රජයත් එක කරන්න ගියොත් ඔක වැඩි වෙන්නේ නැහැ. පුද්ගලික අංශයේ කෙනෙකුට කියනවා අපි මෙතනදී මේ ව්‍යවසායකයකට පුද්ගලික අංශය කියලා කියන්නේ මහා පරිමාණ
කොම්පනි කරන මේ තම එක ගුවින්ගේම පුතෙකුට දෙවිකට කියනවා මෙන්න මේක දාගන්න. ඒතකොට රජෙන් ආධාර දෙන්න පුළුවන්. ඒතකොට යා එතනදී දැන් මේ උපකරණ ටික හයරින් සෙන්ටර් එක. මේ වගේ සම්පූර්ණ පද්ධතියක් හදන එක යෝජනා කරලා තිබෙන්නේ. යෝජනා නෙමෙයි දැන් ඒක ඇත්තටම මේ කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි බොහොම සුදු ගොවියන් හොඳ සුබදායක පණිවිඩයක් අපි ගොවියෙක්ගේ කවියක් අහලා එමු. ඊට පස්සේ සමු ගන්න පුළුවන්. ගොවියන් වැව්වොත් පමනයි ඇත්තට ජනතාවට කන්නට වෙන්නේ. හෑන්ෆෝන්වත් කොම්පියුටරවත් නැනේ බඩකට පුරවන්නේ. දහඩිය වගුරා බැංකු ණයත්ගෙන ගොවියෝ භෝගද සිටුවන්නේ. අස්වනු නෙලලා මාකට් ගෙනිහින් තුට්ටු දෙකට දීලයි එන්නේ. හොඳයි හිතවතුනේ අපි ගොවියගේ පැත්තෙන් ලොකු වැරදි තිබෙනවා. ගොවියෝ ගොඩාක් දේවල් හදා ගන්න ඕනේ. නේද කෘෂිකර්ම අධ්‍යක්ෂණතුමනි ගොවියට මොනවද නොදෙන්නේ? අපි පැත්තෙන් උත්තරෙත් දෙනවා. අඩු පැත්ත දෙපැත්තම හදා ගන්න ඕනේ. විශේෂයෙන්ම ගොවියෝගේ පැත්තෙන් අපිට අඩුපාඩු කතා කරන්න වෙලාවක් නැහැ. මොකද වතුර ටික හදලා දෙනවා නම්, වැව් අම්මු ටික හදලා දෙනවා නම්, වගා හානි වුණාම ගෙවනවා නම්, පොර සහනාධාරය දෙනවා නම්, වගා වන්දි දෙනවා නම්, උපදේශන සේවා දෙනවා නම්, රජයෙන් යැපෙන්න ඉන්න එපා ගොවි මහත්තයෝ. හිඟන්න වෙන්න එපා. ගොවියන්ටත් ජොබ් එකක් තියෙනවා, ප්‍රයිවට් සෙක්ටර් එකේ ප්‍රෞද්ගලික අංශය වගේ. අපි තනියම වැඩ කරගන්න ඕනේ කියලා ඔළුව කල්පනා කරන්න, රජයෙන්ම යැපෙන්න බෑ. ඒ නිසා කාසිය දෙපැත්තක් තිබෙනවා. අපි දෙපැත්තම පෙන්වලා දෙන්න උත්සාහ දරුවා. ඔබ දෙපළ බොහොම ස්තුතියි. ඉතාම හරවත් සාකච්ඡාවක් අපිට ගෙනෙන්න පුළුවන් වුණා. මේ සියලු දේ ඔබ තීරණය කරා. අපි සමගන්ට බලාපොරොත්තු වෙන්නේ හැමදාම සුබ රාත්‍රියක්. අපි නැවතත් හද ගැස්මින් හමු වෙනවා.